මේක ඉස්සෙල්ලම මේ මෙහෙම කරමු මේ අපි මේ සාමාන්‍යයෙන් ගොඩක් ගන්නවා ඇති එක මේ ඒ කියන්නේ ඒ වුණාට සමහරක් කරලා මම දැකලා තියෙන ප්‍රශ්න වලදී අහපු තැන් තියෙනවා මේ කොහොමද Microsoft අපි නැත්තම් මේ Microsoft Office වලට ගිහිල්ලා ඒකේ පැකේජ් ඒ කියන්නේ software එකක් open කරන්න කොහොමද ඒ කියන්නේ අවශ්‍ය කරන Microsoft Word ද Excel ද කොහොම හරි open කරන්න කොහොමද මොකද path එක යන පාර ඒ කියන්නේ කොහොමද කියන එක මම ඒක නිකන් පෙන්වන්නම් ඕගොල්ලන්ට මේ දැනගන්න ටෙක් දන්නවා ඉතින් ගොඩක් දෙනෙක් ඉතින් කියන්න දෙයක්වත් නැහැ අපි සාමාන්‍යයෙන් මෙතන start මම මේ පෙන්වන්නේ මගේ ඔෆිස් Microsoft Windows 7 තියෙන්නේ 7 8 10 වලට යද්දී මේක පොඩි වෙනස්කම් තියෙනවා 10 වල තියෙනවා මෙන්න මේ වගේ search කරන්න තැනක් මෙතනම 8 වල තියෙනවා search කරන තැනක් තුනත් MS Word කියලා ගහන්න පුළුවන් හැබැයි ඒක විභාගයකදී වළංගු වෙන්නේ නැහැ ඒක අර අහන්නේ කොහමද පාත් එක කියන එක කියන්නේ කොහමද මේක ඕපන් යන ඕපන් කරන්න යන පාර කියන එක සාමාන්‍ය විදිහට නම් start all programs Microsoft Office මම ඒක එදත් පෙන්නුවා අද join වෙච්ච කට්ටිය ඉන්නවනම් මම හිතා මතක නැහැ මම හරියට පෙන්නුවද කියන එක බලන්න join වුණ කට්ටිය ඉන්නවනම් බලන්න මේක Microsoft Office මොකද්ද version එකත් එක්ක වැටෙනවා එතනින් word और ना वर्ड एक्सेल पावर पॉइंट ये विदर तो मैं पाते के यान नहीं मैं कितने बड़ा दिन दाना दिया माँग इतनी ओपन करन कत्ते गाने अन्य जब मम्मे ओपन करो पे कितने एक तो माँग स्क्रीन का शेयर कराने सामान्य मेरे को ओपन में ना कोटा मैंने मेरा के ब्लैंक पेज जहे का तो मैं मेक कर පෙනුම වෙනස් වෙනවා Microsoft Word එකේ version එක අනුව එකත් ඕගොල්ලොන්ට practical එකක් ඇති මේ පේන screen එක වෙනස් වෙනවා 2010 වලට එහෙම යනකොට 7 වලදී තියෙන මේට වැඩිය ටිකක් වෙනස් ඉතින් blank page එකක් ආවහම අපිට new page එකකට යන්නේ file new ගිහිල්ලා ඉතින් ඔය දෙක සාමාන්‍යයෙන් මුලින් open වෙද්දී blank page එකකට අරන් යනවා ඊට පස්සේ අපිට අවශ්‍ය නම් file ගිහිල්ලා new page එකකට යන්න පුළුවන් राइट ये वाके सामान्य कारण आदि अक्षम क्यों है और दाना देवल अपडी टर्डिया देवल बलाना दिया ना मैं के मा दें मैं तो नदी मामा आधा पेन्ना ने उत्साह कराने ओगलों टम में अरे बहुवारन पश्चाव वाले दी आहाना तैंतिकात्ती है ना वा मैं 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 रिबन ने कमें टूल बास साल में मेनू साल है ना तैंतिकात्ती एक पैराग्राफ करेंगे ना ये वाके दया अपि कोमंद कराने अपि टिका बलागने यान दानना दे उनका कमाने अपि निकां दानने टिकाटिया तीनों ना एक अपि बढ़ना बालने को उन्हें एक अनिसा मामे तंटा दानना होने मामे तापोडी पेट्रिकल ले का क्या ने मेरे का विभाग इत्ता आवश्यक में का ने में तंटा दी आपटा मनोहरी पेट्रिकल ला बालना आवश्यक ना होने चेह दया मुखाकारी एक को टाइप कर दया අපර ටයිප් කරපු දෙයක් ක්ෂණිකව ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා ඒක. ඒක මම පොඩ්ඩක් පෙන්නන්න ඕගොල්ලන්ට කොහොමද කියලා. මම පොඩ්ඩක් ෆොන්ට් එක ලොක් කරලා ටයිප් කරන එක පේනේ සමහරට. මෙන්න මෙහෙම කර දෑගේ. සමානයි. අපි random කියන අපි R A N D random කියන දේ ටයිප් කරනවා. ඒ කියන්නේ අපි අදහස් වෙනවා. ඊට පස්සේ මේක වරහන් ඇතුලේ ගහන අපිට කොච්චර වාක්‍ය ප්‍රමාණයක් ඕනේද කියන එක. දැන් අපි එකක් ගහුවොත් එහෙම එකක් ගහලා එන්ට කරොත් ආන මේ වගේ අපිට එක ඡේදයක් දෙනවා මේක. ඡේද ප්‍රමාණය කොච්චර වන්ද කියන එක. ඉතින් අන්න ඒ වගේ අපිට පුළුවන් මේක ටයිප් කරන්න නැතුව මේ වගේ සාම්පල් එකකට අපිට මේ වගේ පැට්‍රිකල් එකක් කරන්න දෙයක් ගන්න මම මේ මං टाइप करो पे का पेन वेट का लोग कर लो सामान्य फोन वाली बाल कटे तो ना पेन ने पुला मां फ़ॉन्ट साइज़ से वोड़ा काटू कर लो मां एक आपो टाइप करना सामान्य आरएनडी वारहान मां गाना एक ऐसी पनाह की तरह अपना चाहे देख से पनाह की बाल शनि का आवाज़ है जब मेरे को मामा टाइप करे ना देंगे पार बालों ने कोंग मेरे को गाते किया ना දැන් මේක මේක උපයෝගී උපයෝගී කරගෙන අපි මේක ටෙක්ක අපි කරලා බලමු පැට්‍රිකල් ටික මම මේක ගත්ත ක්‍රමය තමයි මම අර පෙන්නුවේ අපිට එහෙම මේක ඇතුළේ දෙන පොඩි පහසුකම් ටික මම කියන්නේ ආරම්භ දීලා දෙන පහසුකම් හදලා දීලා දෙන පහසුකම් වලින් එකක් එතකොට
ඒක ඔයගොල්ලෝ ඕනනම් ප්‍රැක්ටිස් කරලා බලන්න. මෙතනදී මේ දැන් මම මෙතනදී දැන් අපි මේ වගේ වචන සෙට් එකක් ටයිප් කරාගෙන මොනවාරි ටයිප් කරාම මේකේ දෙන තව පහසුකම් වගේක් තියෙනවා, ෆැසිලිටීස් වගේක් තියෙනවා වර්ඩ් ඇතුලේ. ඒක ඔයගොල්ලොන්ට සමහරක් වෙලාවට කෙටි ප්‍රශ්නයකට එන්න පුළුවන්. මම මෙතන කොච්චර මේ පේජස් සංඛ්‍යාවක් මේකේ මම ටයිප් කරලා තියනවාද, ඒ කියන්නේ අපිට මෙතන කොච්චර පේජස් සංඛ්‍යාවක් තියනවාද කියන එක. ඊට පස්සේ කොච්චර මේ වර්ඩ්ස් වචන සංඛ්‍යාවක් තියනවාද කියන එක ඔයගොල්ලෝ දන්නවත් ඇති. මේක ටිකක් ලොකු කරලා පෙන්නම පෙන්නන්න අමාරු, කෝණලින් එහෙම පෙන්නනවා. වම් අත පැත්තේ ස්ටාර්ට් බටන් එක ගායින් බලන්න. මෙන්න මෙතන පෙන්නනවා pages කොච්චර තියනවද කියලා, 1 සිට 16 දක්වා. pages 16යි වචන 7170යි. දැන් සාමාන්‍ය එහෙම මොකක් හරි කෙටි ප්‍රශ්නයකට ඒ වගේ දෙයක් ඇහුවොත් එහෙම අර පෙන්නන්නේ මෙන්න මේ ස්ථානේ. එහෙන් බලන්න පහසුකමක් තියනවද කියලා ඇහුවොත් එහෙම ඔව් තියනවා. අපිට කොච්චර පිටු ප්‍රමාණයක් තියනවද, කොච්චර වචන ප්‍රමාණයක් පාවිච්චි කරලා තියනවද මේ අපේ ඩොකියුමන්ට් එක ඇතුලේ කියන එක මම බලන්න පුළුවන් පහසුකමක් මේකේ තියෙනවා. ඒකත් ගොඩක් දෙනෙක් දන්න දෙයක්. අතිකෙනෙක් මේ ඔයගොල්ලෝ ඒකත් බලන්න, ඔයගොල්ලෝ කරපු ලිවීමක බලන්න. ඒ වගේ පාසුකමක් පෙන්නනවා මේ. හරි, මුලින්ම මම මේකේ පෙන්නන්නම් එකක්. අපිට මෙතනින් වචනයක් මතු කරලා පෙන්නන්න ඕන නම් අපි පාවිච්චි කරනවා මේකේ බෝල්ඩ් කියන එක. අර එදා පෙන්නවා මම ටියුට් එකෙත් ඇති කන්ට්‍රෝල් දාන B ෂෝට්කට් මතක තියාගන්න හොඳට. කන්ට්‍රෝල් දාන B බෝල්ඩ් කරාම මේ වගේ තද පැහැයෙන් එනවා. ඉතලි කන්ට්‍රෝල් දාන I ඇල කරන්න පුළුවන් අන්ඩර්ලයින්. ඊට පස්සේ අපිට මේක අන්ඩර්ලයින් කරන්න පුළුවන්, ඇල කරන්න පුළුවන්, බෝල්ඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ වචනයක් අපහරින්න ඕන. මෙන්න මෙතන මේ ස්ථානෙන් යන්නේ. ඔන්න ඔය දෙකට අමතරව මම මේ ටික මෙතන මෙහෙම අපේ තමු මේ කන්ට්‍රෝල් ධන සමාන, කන්ට්‍රෝල් ධන සමාන. මම මේක ටික ලොකු කරලා පෙන්නන්න, ෂෝට්කට් තමයි ඉතාලද කන්ට්‍රෝල් ධන සමාන. එතකොට මේකේ දෙකේ ඉලක්කම යටට යනවා. කන්ට්‍රෝල් ධන ධන දෙකේව දෙකක් මේ shift එකත් එක්ක, sorry. මෙතන ඉන්නේ control ධන සමාන කියන්නේ control එකත් එක්ක සමාන ලකුණ. මෙතන ඉන්නේ control එකයි shift එකයි ධන ලකුණයි. එතකොට දෙකේ ඉලක්කම උඩට යනවා. හරිද? subscript ඊට පස්සේ superscript කියන දෙක පාවිච්චි වෙන මේකත් සමහරක් කාලවලට කෙටි ප්‍රශ්න වලදී එන්න දැන් දෙකක්. ඒ දෙක මතක තියාගන්න. ඒක බැලුවාමත් පේන ගොඩක් කාලවලට මේ අයිකන් එක දුන්නොත් ඒක පාස්වර්ඩ් අඳුර ගන්න. වචනේ දුන්නොත් වචන දෙකක් මතක, නැත්නම් ෂෝට්කට් එක තමයි ගොඩක් කාලවලට අහන්නේ. රයිට්, මම ඒක පොඩ්ඩක් ඉක්මනින් කිව්වේ. ඊට වැඩිය දේවල් ටිකක් තියෙනවා අපිට බලන්න. ෆොන්ට්ස් අකුරු හැඩ ෆොන්ට්ස් ස්ටයිල් මෙතනින් යන්නේ. ඒකත් ගොඩක් දෙනෙක් දන්නවා. මෙතන වෙනස් කරගන්න තියෙන අපර ඕන හැඩය දාන්න පුළුවන්. ෆොන්ට් සයිස් එක මෙතනින් ඕන ෆොන්ට් සයිස් එකක් දෙන්න පුළුවන්. අපි අවශ්‍ය ප්‍රමාණය හෙලට මේ හෙඩින් එකක් නම් හෙඩින් එකට අවශ්‍ය ප්‍රමාණය. ඊට පස්සේ මෙතන මේ අපට පුළුවන් ෆොන්ට් සයිස් එක කන්ට්‍රෝල් එකත් එක්ක විශාල සහ කුඩා කියන කී දෙක පාවිච්චි කරලා මේක ලොකු පොඩි කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ ලොකු ඒ අකුරෙන් කියන්නේ අකුර විශාල වෙනවා, මේ වචන විශාල වෙනවා, පොඩි එකෙන් කියන්නේ කුඩා වෙනවා. ඒකෙත් ෂෝට්කට් දෙක හොඳට මතක තියාගන්න. කන්ට්‍රෝල් එකත් එක්ක ග්‍රේටර් දෑන් ලෙස් දෑන් මේ විශාල සහ කුඩා කියන අපේ අර ගණන් වලදී පාවිච්චි කරන්නේ 10 විශාල 10ට වඩා කුඩා. අන්න ඒ වගේ මෙතනදී ඒක තමයි පාවිච්චි කරන මේ ෂෝට්කට් එක. ෂෝට්කට් එක ඉතාව වැදගත්. මෙන්න මෙතන චේන්ජ් කේස් කියන තැන ඔයගොල්ලන්ට මේක පොඩ්ඩක් පැට්‍රිකලිත් අවශ්‍ය වෙන පුළුවන්. ඔෆිස් වල වැඩ කරද්දි සම්පූර්ණ සිම්පල් වලට හරවන්න පුළුවන්, කැපිටල් වලට හරවන්න පුළුවන්, ලෝවර් කේස්, අපර් කේස්,
each එක يعني මුල් එක capital අකුර ඊට පස්සේ ඉතුරු ඒවා සිම්පල් අකුර වෙන විදිහට බලන්න මේක සාමාන්‍යයෙන් දුන්නම හොඳයි වගේ නේ මේක මම බලන්නම් ටියුට් එකක ඇතුළට දාන්න මේ ටික මුල් අකුර capitalize each word ඒ කියන්නේ මුල් අකුර capital ඊළඟ ඒවා සිම්පල් මේකේ මුල් අකුර සිම්පල් ඊළඟ අකුර ටික capital ඉතින් ඒක බැලු බැල් මට මේක අඳුරගත වෙන්න පුළුවන් විදිහට තමයි මේක දීලා තියෙන්නේ කෙටි ප්‍රශ්න වලදී මේ වචන වලින් අහවේ මොකද්ද මේකෙන් කියන්නේ කියන එක එතකොට lower case සම්පූර්ණම simple upper case සම්පූර්ණම capital capitalize each word කියන්නේ ඔය ටික දෙන්නම් මේ ඒක වැදගත් වෙයි නේද ඒ ටික අපි දාමු එකට මේ කියන්නේ මම මේක හරියට මේ මේකේ ඉමේජ් එකක් දාලා ඒ ටික මම තේරුම එන විදියට මම හරි ගස්සන්නම් ටියුට් එකට එකක් ඒක මේ මම හිතන්නේ අර ඒක අනිත් ඒවා වලට වැඩිය ඒක නැත්නම් වචන සෙට් එකක්ම තියෙනවනේ ඒක 3 4ක් තියෙනවනේ සෙන්ටන්ස් සාමාන්‍ය මේ තියෙන සෙන්ටන්ස් ඒක සම්පූර්ණ තිබ්බ විදිය මේකෙන් කියන්නේ මුල් අකුර මේක මේ ඔයගොල්ලෝ දැනගෙන තියෙන වැඩක් කරද්දී එහෙමයි තිනකොට අර පහසුවේ මොනවාරි වැරදිලා ටයිප් කරොත් සම්පූර්ණට කැපිටල් කරන්න ඕනොත් ඔය වගේ දෙන්න පුළුවන් මුල් අකුර කැපිටල් ඊළඟ ටික සිම්පල් මුල් අකුර සිම්පල් ඊළඟ කැපිටල් ඒ කියන්නේ වචනේ ඒ විදිහට මාරු කරන්න පුළුවන් රයිට් අපි ඒක බලමු මේ මම දෙන්නම් ඒක හරි ගස්සලා ටියුට් එකකට මෙතනදී තව කාරණාවක් තමයි කලර්ස් මෙන්න මේකෙන් දෙන ඉෆෙක්ට් එකක් දාන්න පුළුවන් මේකනම් සාමාන්‍යයෙන් බලන්න මේ පර්ණ වර්ෂන් වල එන්න ටික අලුත් වර්ෂන් වල එන එක මේකදී මේ අපිට කෙලිම ඉෆෙක්ට් එකකට හරවන්න පුළුවන් මේක මේ ප්‍රශ්න වලට සාමාන්‍යයෙන් මම නම් හිතන්නේ ඒතුලක් කරාවි කියලා මේ මොකක්ගේ හැඩයක් දාන එකක් ඒක අපි කාර්යාල වල වැඩ කරද්දිත් මේක සාමාන්‍ය ලියුමකට භාවිතා කරන ප්‍රමාණය අඩු වෙනවා මේක ඇත්තටම ඩිසයින් කරන පැත්තකට යන්නේ නැත්නම් කවර් පේජ් එකක් ඒ වගේ දෙයකද අපිට වැදගත් වෙනවා මෙන්න මෙතන අහන ගොඩක් වෙලාවට මෙතනදී කියන්නේ ටෙක්ස් හයිලයිට් කරන්න පුළුවන් කලර් එකක් ඒ කියන්නේ අපි නිකන් අර හයිලයිට් පෙන් එකකින් හයිලයිට් කරනවා වගේ අපිට එක වාක්‍යයක් වචන වාක්‍යයක් හෝ වචනයක් හෝ තෝරලා එතන තියෙන කලර් එකක් අපිට දෙන්න පුළුවන් බෑග්ග්‍රවුන්ඩ් කලර් එකක් එතනදී අපිට ලයිට් කලර්ස් දෙන්න පුළුවන් ඩාර්ක් කලර්ස් දුන්නොත් අකුර අනිවාර්යයෙන්ම ලයිට් කලර්ස් එන්න ඕනේ නැත්නම් පේන්නේ නැතුව යනවනේ අපිට මෙතනදී ඒ අකුර වලට කලර් එකක් දෙන්න ෆොන්ට් කලර් එක එතකොට මේ වගේ සිලෙක්ට් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම ෆොන්ට් කලර් එක මේ වගේ මාරු කරන්න පුළුවන් හරි එතකොට මෙතන තියෙන්නේ ටෙක්ස්ට් එක හයිලයිට් කලර් කරන්න මෙතනින් ෆොන්ට් කලර් කරන්න මෙතන මෙතන ගොඩක් වෙලාවට මේකේ පින්තූර ඒ කියන්නේ අයිකන් එකේ හැඩය දීලා අහන්නේ මේ මේක මොකද්ද මේකෙන් කරන්න කියන එක. ඒකෙන්ද හොඳට අවබෝධ කරගන්න මේ ඒ අකුරක් ලොකුවට ඇඳලා යටින් පොඩි ඉරි කෑල්ලක් වගේ ගහලා දැම්. මොකද මේක කලර්ස් වලින් දෙන්නේ නැහැ මම කලින් කිව්වා වගේ පේපර් එක කළු සුදු වලින් එන්නේ. ඒකත් අඳුර ගන්න පොඩි හැකියාවක් තියෙන්න ඕනේ කළු සුදු වලින් ආවහම. ඒ අකුරක් ඇඳලා මේ වගේ පොඩි තදට ඉරි කෑල්ලක් ගහලා තිබ්බොත් ඒක ෆොන්ට් කලර් එක තමයි. ඒ කියන්නේ අකුරු වල පාට තමයි වෙනස් කරන්නේ. මේ වගේ ඒ අකුරයි බී අකුරයි පැන්සලක් වගේ ඇඳලා යටින් ඉරි කෑල්ලක් ගහලා තිබ්බොත් ඒකෙන් වෙන්නේ අකුරේ පසුබිම ඒ කියන්නේ හයිලයිට් කරනවා කියන එක. අකුර පසුබිම වර්ණ ගන්නන එක තමයි ඒකෙන් වෙන්නේ. ඒ දෙක මතක තියාගන්න. clear formatting දැන් මේ ඔක්කොම formatting එක මොකක් හරි දීලා තිබ්බොත් මේ මෙන්න මේකෙන් කරන්නේ ඒක ටිකක් එකක් වැඩගත්තේ මේක මොන හරි formatting එකක් තියෙනවා නම් මේ ඔක්කොම formatting හැබැයි මේ colors වෙනස් වෙන්නේ නැහැ මේ අකුරු වල තියෙන මොන හරි අපි දීලා තියෙන මේ දැන් මේක පේන්නේ නැතුව යා පොඩ්ඩක් මම කලර් no color දා අපි අකුරු වල නම් මීඩියන් දා අන්ඩර්ලයින් කරා ඒ වගේ දේවල් කරන් ලොකු කරා එම ඒ ඔක්කොම ක්ලියර් කරන්න පුළුවන් මෙන්න මේකේ දැන් මෙතනදී හොඳට බලා ගන්න ඕන දෙයක් තියෙනවා දැන් මෙතන මේකේ පෙන්වන්නේ මේ ක්ලියර් ෆෝමැටින් වල පෙන්වන්නේ පැන්සලක් වගේ එකක් ඒක දැන් ඒකත් කලසු වලින් ආවොත් එතනත් ඒ අකුර ඇඳලා ඒ අකුර විතරයි කැපිටල් ඒ අකුරක් දීලා එතන පොඩි තදට පැන්සලක් වගේ එකක් ඇඳලා දිනවා
ඒක එච්චරයි. ඒකෙන් කරන්නේ මේ මොනව හරි ෆෝමැටින් අපි හරි අපි අකුරු වලට දීලා තියෙන මොනව හරි ෆෝමැට් එකක් බෝල්ඩ් ඉටලික් ඒ වගේ අන්ඩර්ලයින් ඒ වගේ එකක් ක්ලියර් කරන එක තමයි ඒකෙන් කරන්නේ. කොහොම එක වාර ක්ලියර් කරන්න ඕන. හරි. බලන්න පැරග්‍රාෆ් එකේ තියෙන ඔක්කොම ක්ලියර් වෙලා යනවා. මෙතන පැන්සලක් ඇඳලා යටින් පොඩි මේ වගේ ඉරි කෑල්ලක් දීලා ඒ වගේ රූපයක් තිබ්බොත් ඒකෙන් කරන්නේ ටෙස්ට් එකේ බෑග්ග්‍රවුන්ඩ් එක හයිලයිට් කරන එක විතරයි. දැන් අපිට මේක කෙලින්ම පාටක් දෙන්න පුළුවන්. එහෙනම් ඒ වගේ වෙනස්කම් පොඩ්ඩක් අඳුර ගන්න නැත්තම් මේක මේ පේපර් එකේදී කෙටි ප්‍රශ්න වල දෙන ඒවා පොඩ්ඩක් අඳුර ගන්න බැරි වෙන ප්‍රමාණයක් එන්න පුළුවන් සමහරුන්ට මේක වගේ අයිකන් තියෙන පොඩි වෙනස්කම් තියෙන නිසා. හරි. දැන් මෙතන ක්ලියර් දුන්නට මේ කලර්ස් යන්නේ නැහැ ෆෝමැට් විතරයි. මේ ක්ලියර් දුන්නයි කියලා කලර් කලර් එක යන්නේ නැහැ. මේ කලර් අයින් කරන්න ඕන නම් අනිවාර්යයෙන්ම හැම එකම නෝ කලර් කියන එක දෙන්න ඕනේ. අකුරු වල පාට වුණා නම් අකුරු වල සුදු පාට දෙන්න පුළුවන්. නෝ කලර් එන තැන නෝ කලර් කියලා දෙන්න පුළුවන්. රයිට්. එතකොට මෙතන මම පෙන්නුවේ හෝම් කියන ටැබ් එකේ ඉස්සර ඇත්තටම මේ මේ වර්ෂන් වල ආවේ ඔෆිස් 2007 වගේ වෙනකම් මේ මෙනු එකක් පල්ලෙහාට 7 වලටත් ඉස්සෙල්ලා 2000 වගේ වෙනකම් ආවේ මේ මෙනු එකක් පල්ලෙහාට එනවා මේක. එතකොට අපිට කියන්න පුළුවන් හෝම් ගියා හෝම් වල මෙහෙම යන්න කියලා. දැන් එහෙම නැහැ මේ රිබන් එකක් විදියට දෙයි. කියන්නේ පටියක් විදියට තමයි මේ පටිත්තක් විදියට තමයි මේක පෙන්වන්නේ ට්‍රූ කෝලින්. ඒකින්ද මේ මේකෙදි අපි භාවිතා කරන්නේ හෝම් ෆොන්ට් කියන මේ මෙතන පෙන්වන ෆොන්ට්ස්. ෆොන්ට්ස් කියන තැන පොඩි උංචි ටික් එකක් තියෙනවා. ඒ ඒ කොටසේ ඒ ටික් එක ක්ලික් කරාම මේ වගේ ඔය කියපු ෆොන්ට්ස් වලට අදාළ සෙටින්ග්ස් හරි ගස්සන්න මෙනු එකක් එනවා. සාමාන්‍යයෙන් ඕකත් අපිට මොකක් හරි තැනකදී ආවත් ප්‍රශ්නකදී මෙන්න මේ මෙතන මේ ෆොන්ට්ස් ඒ කියන්නේ මේක ෂෝට්කට් එක තමයි කන්ට්‍රෝල් ඩී. ඉතින් මේ ඔක්කොම ෂෝට්කට් එක පාට මතක තියාගන්න අමාරුයි. මේ ඔච්චරටම ගැඹුරට එන එකක් නැහැ. ඕගොල්ලෝ විස්සල්දි පාවිච්චි කරන්න අවශ්‍ය කරන ටික තමයි මෙතනදී අහන්නේ. මේක තියෙන්නේ මේ හෝම් වල ෆොන්ට්ස් කියන මෙනු එකට ආйти වෙලා මේ රිබන් එකේ මේ කොටසට. ඊට පස්සේ අපි යනවා පැරග්‍රාෆ් කියන එකට. මේ පැරග්‍රාෆ් එකේ පැරග්‍රාෆ් වලට අවශ්‍ය දේවල් ටික තමයි පැරග්‍රාෆ් එකේ තියෙන්නේ. දැන් අකුරු ටික වෙනස් කරන්න අවශ්‍ය ටික තමයි අකුරු වල තියෙන්නේ. දැන් අතට ඔතනින් එන්නේ මේ මේවයි අයිකන් දීලා සමහරක් වෙලාවට මේ මේ මොනවද වෙන කාර්යය තමයි අහන්නේ එකක් හෝ දෙකක්. ඒකින්ද මේ ටික පොඩ්ඩක් බලා ගන්න ඕගොල්ලෝ. ඊට පස්සේ පැරග්‍රාෆ් කියන එකට යම්. පැරග්‍රාෆ් කියන එකේ මොනවද කරන්න තියෙන්නේ බලන්න. විශේෂයෙන් මූලිකම දේ තමයි මෙන්න මේ ටික මතක තියා ගන්න ඕනේ. මේ එකයි ලයින් කරන කතාව එදත් කතා කරනවා. කතා මන් දීලා ටියුට් එකේ මම මේක නැවත පෙන්නගෙන යන්නේ අලුතෙන් සම්බන්ධ වුණු කට්ටියක් ඉන්න නිසා. මේක වමට ලයින් කරන කන්ට්‍රෝල් L මං කෝ මේක බලා ගන්න කියලා ජස්ටිෆයි මැදට. ඊට පස්සේ දකුණට කන්ට්‍රෝල් R. ඔය තුන නම් ඔයගලට අඳුර ගන්න පුළුවන්. ඒ සෙන්ටර් කියන එකට එක තමයි මම විශේෂ කරලා කිව්වේ. සෙන්ටර් කියන එකට එන ෂෝට්කට් එක තමයි කන්ට්‍රෝල් ධන E කියන එක. හරි. කන්ට්‍රෝල් ධන E කියන එක වමට නම් L, දකුණට නම් right කියන එක ෂෝට්කට් එක එනවා. මේ ෂෝට්කට් ගැනම විශේෂයෙන් කියන්නේ මොකද ප්‍රශ්න වලදී අනේ ඒ වගේ තැන් තමයි අහන්නේ. ඒක විශේෂත්වය. ජස්ටිෆයි කියන්නේ මේ පැරග්‍රාෆ් එක බලන්න ඔයගලට මේ වගේ හරි පිළිවෙලකට නැහැ. මාජින් වලට සෙට් වෙලා නැහැ. අපිට මෙහෙම සිලෙක්ට් කරලා ජස්ටිෆයි කරාම මාජින් වලට අපිට ඒක ගන්න පුළුවන් දෙපැත්තට සෙට් වෙන්න. ඔය ටික බලා ගන්න වෙනවා. මෙන්න මෙතන බුලට්ස් වලට අපි හිතමු මේ පැරග්‍රාෆ් වල අපිට කීපයක් දෙන්න ඕනේ විශේෂ කරලා. අපට පුළුවන් මේ වගේ බුලට්ස් දාන්න පැරග්‍රාෆ් 4. ඔය අහන්න බලන්න චමින්ද ගොන්තිල ප්‍රශ්නේ අහන්න පොඩ්ඩක්. මොකක්ද දන්නේ? ඔයාලට මයික් එකට එන්න ආවත් කමන්නේ. ගැටලුවක් තියෙනවා නම් අහන්න. මේ රයිට්ස් බුලට් වලදී ගොඩක් වෙලාවට අහන්නේ බුලට් එකකට අපිට මේ වගේ ඕන පින්තූරයක් තෝරලා දෙන්න පුළුවන්. හැබැයි මෙතන සීමිත ප්‍රමාණයක් තමයි තියෙන්නේ.
මෙතන තියෙන සීමිත ප්‍රමාණයක්. චමින්ද කොල්තලගේ ප්‍රශ්නේ මයික් එක ඔන් කරන් ඇහුවා සර්. අමියුට් කරන්න බෑ කියලා කියනවා. හරි මම මෙතනින් අන්මියුට් කරලා දෙන්නම්. හරි දැන් අහන්න බලන්න. ඔව් සර් මේ අර මේ යාර ජස්ටිෆයි කරනකොට ශාකල බලමුනේ. අපි බලමු මේක එනවද කියලා. ඔය කිව්ව ප්‍රශ්නේ මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නේ. පැට්‍රිකලි එක ටයිප් කරන විදියට තමයි එන්නේ. කොහොමද තියෙන්නේ? ඒක ඇත්තටම මෙතනදි සෙට් වෙන්නේ නැහැ. මේක ටයිප් කරන විදියත් එක්ක තමයි තියෙන්නේ. ඔබ සිංහලවලදී ඔයගොල්ලෝ සිංහල ටයිප් කරනකොට එන්න පුළුවන් ප්‍රශ්න යන්නේ. ඒ වගේ එකකුත් ඇති බලමු. මම උත්සාහ කරනනම් ඒක පෙන්වන්න ගොඩක් වෙලාවට බලමු. එක පොඩ්ඩ විනාඩියක් දෙන්න. ඇත්තටම ඒක මේ ටයිප් කිරීමේදී තියෙන ප්‍රශ්නයක් තියෙන මේ වාක්‍ය සෙට් වෙන්නේ නැති. ඔයගොල්ලන්ට මේක ෂෙයා වෙලා තියෙනවා නම් එහෙම වෙන අවස්ථා තියෙනවා. ඒක මෙතනදී දැන් මට පෙන්වන්න පැට්‍රිකල් එකක් එන්නේ ජස්ටිෆයි වෙලා තිබ්බත් අපේ තම මෙතන ස්පේසින් ප්‍රශ්නාව හමත් වෙනවා. එයාට ජස්ටිෆයි කරගන්න මේ ඕගොල්ලෝ බලන්න මේ මම බැලුවේ එහෙම පැට්‍රිකල් එකක් හරියටම මේ පැට්‍රිකල් බලන්න පුළුවන් තැනක් මෙතන ඉන්නේ. ටයිප් කිරීමේදී තමයි ඒක එන්නේ. ටයිප් කිරීමේදී අපි මෙතන තියෙන ස්පේසින් අනුව තමයි ඒක එන්නේ. ගොඩක් වෙලාවට ඒක හදන්න පුළුවන් තැනක් තමයි ඇහුවේ. හදන්න පුළුවන් මෙහෙම එක්කෝ ඔයගොල්ලෝ මෙතන මාජින්ස් මේ මාජින් වලින් මේක එහාට කරන්න පුළුවන්. මට ඔක පෙන්න ගන්න අර එක අපිට හිතලා කරන්න අමාරු ගොඩක් කලාවට අර ටයිප් කරන වාක්‍ය ඛණ්ඩයක් තමයි ඡේදෙත් එක්ක තමයි මේ ප්‍රශ්නේ ඉන්නේ. ඒකින්ද ගොඩක් කලාවට බලන්න මෙතන මාජින් වලින් අඩු වැඩි කරලා අපිට මේ මාජින් එක හරියට මෙයාට කරන්න පුළුවන්. මම මේක දැන් ඉස්සරහට කියන්න හිටියේ ඒක සෙට් වෙනවා කියලා. ඔක සිංගල් ටයිප් කරනකොට එනවා. මේ අර ඉංග්‍රීසි නම් ඔක ගන්නට සෙට් වෙනවා. මේ ඒත් එහෙමත් කියලා නෑ. මේ මාජින් වලින් බලන්න සෙට් කළා එහෙම හරියනවා කියලා. නැත්තම් මේ වචනේ චමින් ගෝඩ මෙන්න මේ වගේ කොනට එනවා. මේ වගේ කොනට එනවා. ඉතින් අර එහෙම වෙන්නේ අපේ වාක්‍ය ටික යාට
බැලන්ස් කරන්න ගියාම අපි ටයිප් කරන ස්පේසින් තියපු ඒ දේවල් එක තමයි තියෙන්නේ කියලා මේ මේ ගැටලුව එන්නේ මම බලන්නම් ඒ වගේ එකක් මට පැට්‍රිකලි අහවන්න මොකක් හරි ටයිප් කරපු තැනක් තිබ්බොත් අපි හදන්න බලමු හදන්න නම් බලන්න මේ වගේ මෙතන මාජින් වලින් වෙනස් කළත් හරියනවට කියලා නැත්තම් විශේෂ තැනක් නම් ඒක අපිට ජස්ටිෆයි එක අයින් කරොත් අපිට අර ජස්ටිෆයි කතාව නැති වෙලා යනවා හරි අපි බලමු ඒක ඒ වගේ පැට්‍රිකලි තැනක් ආව කොහොමද හරියටම එන විදියට තමයි ඒක බලපාන්නේ හරි ඒ වගේ ප්‍රශ්නයක් තිබ්බොත් අහන්න අපි බුලට් ගැන කතා කරේ බුලට් වලට අපිට අවශ්‍ය කරන වෙන බුලට් එකක් ගන්න ඕන නම් මෙතන තියෙන defines new bullet කියන එකට යන්න define new bullet වල තියෙන symbols වලට ගියාම මේ වගේ ඕන symbol එකක් දාගන්න පුළුවන් මෙතන තියෙන මම වැඩිපුරත් එක්ක පෙන්නන්නේ මේක මෙච්චර දුර එන එකක් නෑ ප්‍රශ්න වලට නම් මේ fonts වල තියෙන windings කියලා දනක් බලා ගන්න ඒවේ තියෙන අමතර bullets ඕන නම් Tamanට මේ වගේ ඒ බුලට් එකක් ඕකේ සිම්බෝල් එකක් දාලා ඒ බුලට් එකක් දාගන්න පුළුවන් ඊට පස්සේ බුලට්ස් වලට අමතරව තියෙනවා අපිට ඒ කියන්නේ මොනවා හරි මෙතනදී නම්බරින් ඉලක්කම් වලද ඉංග්‍රීසි අකුරද රෝම ඉලක්කම්ද ඒ වගේ ඕන නම්බර්ස් දාන්න පුළුවන් මේ පැරග්‍රාෆ් වලට ඊට පස්සේ අනුච්ඡේද කැඩෙනවා නම් අනුච්ඡේද වලට ඒ වගේ පාවිච්චි කරන්න පුළුවන් ඒක ටයිප් කරන එකත් එක්ක තමයි මේ දේවල් එන්නේ පැරග්‍රාෆ් වල තියෙන විශේෂ තව තැනක් තමයි මේ මෙන්න මෙතනදී පුළුවන් අපට යම් කිසි එක කොටසක් අපිට එතුම අපි මේ එක වාක්‍ය කොටසක් මේකෙන් තව ටැග් කරලා පෙන්වන්න ඕන නම් පැත්තකට මෙන්න මෙතන පාවිච්චි කරන්නේ ඒකට මේ අයිකන් එක හොඳට මතක තියාගන්න ඉන් ස්ක්‍රීන්ස් කියලා මේ ඒ කියන්නේ ටැප් කිරීම අපිට අතින් කරන්නත් පුළුවන් මේ ටැප් කිරීම මෙතන පාවිච්චි කරලා කරන්නත් පුළුවන් මේක ආපස්සට ගේන්නත් පුළුවන් මේක ඉදිරියට ගෙනියන්නත් පුළුවන් මේ ඉදිරියට ගෙනියන එක වෙනස්කම් කරන්න ඕන නම් මෙන්න මේ රූලර් එකේ අල්ලලා ඒක අපිට අවශ්‍ය තැන් වලට ගේන්නත් පුළුවන් මෙතනදී බලන්න මේ වාක්‍ය මෙතන මේ කොටස් දෙකකට කැඩෙනවා එකක් තමයි මේ උඩ තියෙන මේ වචන පෙළිය එක විදියකට තව වචන අනිත් වචන පෙළිය තව විදියකට මේක සිලෙක්ට් කරන විදියට සහ අපට අවශ්‍ය කරන විදියට මේක ටැග් කරලා හදාගන්න පුළුවන් ඒකත් ඒකෙත් මතක තියාගන්න මේ මෙතන කොහොමද මේ දෙකෙන් කෙරෙන්නේ මොකද්ද කියන එක මේකත් අහන්නේ ගොඩක් වෙලාවට පොඩි රූපයක් දීලා තමයි මොකද්ද මේ දෙකෙන් කරන්නේ කියන එක ඊට පස්සේ මේ ලයින් ස්පේසින් මෙන්න මේක ඔෆිස් වලදී ගොඩාක් වෙලාවට කට්ටියට හදාගන්න අමාරු දෙයක් වෙනවා මේකත් වැදගත් පැරග්‍රාෆ් වල ලයින් සහ පැරග්‍රාෆ් ස්ක්‍රීන් මේ ස්පේසින් හදනකොට මේක ක්ලික් කරලා අපිට මේක දෙන්න පුළුවන් පොයින්ට්ස් ගන්නට 1.2.2.5 ඒ විදිහට දෙන්න පුළුවන් දැන් මේක මේ විදිහට සාමාන්‍ය ලොකු දුරක් හිටියොත් සමහරුන්ට මේක හදාගන්න බෑ මෙතනින් එකපාරට අඩුුන් නැති වුණා. දැන් මේක එනවා මොකද මේක අර මේ ටයිප් කරන විදියත් එක්ක තමයි තියෙන්නේ. සමහරු ටැප් මේ එන්ටර් කර කර ටයිප් කරනවා. ඒ වගේ ප්‍රශ්නවලදී නැත්තම් හරියට ආවෙ නැති වුණොත් ඇඩ්‍රස් එකක් ටයිප් කළා හරියට ලයින් ස්පේසින් ගන්න බැරි වුණොත් ඕගොල්ලෝ මේක මේ රිමූව් කරන්න පුළුවන් ස්පේසින් එක මෙතන රිමූව් දෙන්න. රිමූව් දීලා හරිය ගියේ නැති වුණොත් මේ ස්පේසින් බිෆෝ පැරග්‍රාෆ් දෙන්න. ඒ වගේ තැන්වලදී මේක වෙනස් කරන මුලින්ම ඒක කරන්න ඉස්සෙල්ලා මේක 0 කරගෙන ඉන්න 1.0 වලට 0 කරන්න 0 කරලා මෙතනින් ස්පේසින් රිමූව් කරන්න ඉදිරියට ගෙනියන්නත් පුළුවන් මේ මේක ඇත්තටම ඒව අර අපි පාවිච්චි කරන ඡේදෙත් එක්ක තමයි මේක පෙන්වන්න පුළුවන් වෙන ගොඩක් වෙලාවට මේ ටයිප් කරනකොට තියෙන ස්පේසින් සහ අපි ඒක ටයිප් කරගෙන යද්දි භාවිතා කරන විදිය ගොඩක් වෙලාවට මේක ඕගොල්ලෝ සාමාන්‍ය විදිහට ටයිප් කරගෙන යන්න. ඒ කියන්නේ ටයිප් කරගෙන යනකොට මේක එන්ටර් වෙවි එනවනේ මම ටයිප් කරගෙන යනකොට පල්ලෙහාට එන්ටර් වෙවි එනවා. අපි ඒක හදන්න යන්න එපා මොනවක්වත් කරලා. ඔහොම ටයිප් කරගෙන එන්ටර් වෙවි එනකොට ඔය විදිහට යන්න ආරින්න පස්සේ මේක ස්පේසින් හදන්න පුළුවන්. සමහරු මේක මැදදි වෙනස් කරනවා ඒ වගේ ප්‍රශ්න. දැන් ඔතනදී ඔහම ආවොත් මේක 0 කරන්න. ඒ කියන්නේ 1.0 වලට ගෙන ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට ඔයගොල්ලන්ට මේක
හදාගෙන යන්න පුළුවන්. හරි. ඒ ස්පේසින් මේ තැනත් අහන්නේ මෙතනදී ගොඩක් වෙලාවට ලයින් ස්පේසින් පැරග්‍රාෆ් ස්පේසින් කතාව තමයි. මෙතනදී මේ ටු සෙට් ෂෝට් කරන්න පුළුවන් ඉලක්කම් තියෙනවා නම් මේක නම් ගොඩක් වෙලාවට වර්ඩ් වල දිහා හරින්න කන්නේ එක්සෙල් වල තමයි මේ ෂෝට් කතන්දර එන්නේ. මෙන්න මේ කතාව. ෂෝ හයිඩින්. මෙන්න මේකෙන් කරන්නේ මොකද්ද කියලා ගොඩක් දෙනෙක් දැනෙන්නේ නැතුව ඇති මේක භාවිතා කරන්නේ නැතුව ඇති. මේකට කියනවා මම එක තිබ්බ තත්තර ගන්න ෆ්‍රී කෝල් කියලා කියන මේකට ෆ්‍රී කෝල් කියලා කියන මම මේක ටයිප් කරපු එකක් නේ ෆ්‍රී කෝල් හරි ඔප්ෂන් වල මේක ෆෝමැටින් වලදී භාවිතා වෙන එකක් දැන් මෙන්න මේක ප්‍රයෝජන කවුරුවත් ගන්න නැහැ නේ මෙතනින් පෙන්වන්නේ මොන හරි වාක්‍යයක් ඇතුලේ මොන හරි දෙයක් හංගලා තිනවා නම් ඒ කියන්නේ අපි ඇත්තටම මම මෙහෙම එකක් පෙන්වන්නම්කො ඕමල හෙඩින් එකක් තියෙනවා හරි මම මට මේක හෙඩින් එක මේ ස්ටයිල් වලින් වෙනස් කරන්න පුළුවන් බලන්න මේ හෙඩින් එක මේම ස්ටයිල් වලින් වෙනස් කරන්න පුළුවන් මේක මෙතන තියෙන මේ ස්ටයිල් කියන්නේ මෙන්න මෙතන හෙඩින්ස් වෙනස් කරන්න තියෙන තැන තියෙන එක එක ස්ටයිල් තියෙන දැන් මේ ස්ටයිල් වලින් මේක වෙනස් කරාම මම මේක මෙතන තියෙන ස්පේස් එක මම මේක ස්පේස් එක තියලා තමයි මේ හෙඩින් එක බැලන්ස් කරන්නේ මේක එන්ට කරලා හෝම ස්පේස් එක තියලා බැලන්ස් කරමු ඊට පස්සේ අපි මේ ප්‍රී කෝල් නැත්තම් මේ ෂෝ හයිඩින් මේ බටන් එක ක්ලික් කරනවා ක්ලික් කරාම බලන්න මෙතන මේ ඩොට් ඇවිල්ලා තියෙනවා දැන් ඩොට් තිබ්බේ නැහැ නේ මම මේ ඩොට් ඇවිල්ලා තියෙන මේ ඩොට් වලින් කියන්නේ මේක ස්පේස් තියලා තමයි හදලා තින්නේ කියන්නේ හරිද මම මේක ටැබ් එකක් තියෙනවා ටැබ් එක නම් පෙන්වන එකක් නෑ මේකේ. එතකොට මෙතන මේ තැන් වලින් මෙතන නම් මේකේ බලන්න එහෙම වාක්‍ය නෑ. හරි මේ තින්නේ. මෙතන දැන් මේ ඉතලදී මෙතන පොඩි ටැබ් එකක් තියෙනවා කියලා තමයි කියන්නේ. මේ ඉතලේ. මෙන්න මේ එන ෆෝමැට් ටික ෆයිල් ඔප්ෂන් ඩිස්ප්ලේ කියලා ගියාම මේ පෙන්වන්නේ මෙන්න මේ ෆෝමැට් ටික. ටැබ් තිබ්බහම පොඩි ඉතලයක් පෙන්වන්නේ. ආපෝපම යන දෙන කියන්න ෆයිල් ඔප්ෂන් ඩිස්ප්ලේ හරිද එතකොට කියන ඕල්වේස් ෂෝ ද ෆෝමැටින් මාක්ස් ඔන් ද ස්ක්‍රීන් කියලා එතකොට ටැබ් තිබ්බහම පෙන්වන පොඩි ඉතල ස්පේස් තිබ්බහම පැරග්‍රාෆ් මාක් තිනවන මොන හරි අකුරු හංගල තිනවන මොන හරි හයිපර් ටෙක්ස්ට් ඒ වගේ තිනවන මේ මෙන්න මේ ඇන්කර් එක මේ ඇන්කර් එක නිකම්ම ඔන් වෙලා ඉන්නේ ගොඩක් වෙලාවට මේක අර මොන අපි ඉමේජ් එකක් එහෙම දැම්මම ඉමේජ් එක තියෙන සම්බන්ධතාවයේ තියෙන තැන පෙන්වන තැනක් මෙතන එන්නේ මේ මෙන්න මෙන්න මෙතන මෙන්න මේ ටික ටැබ් එකක් තියලා දින මේ හැංගිච්ච දේවල් පෙන්වන්න තමයි තේරුම් ගන්න මේ හැංගිච්ච දේවල් පෙන්වන්න තමයි ඒ අයිකන් එක පාවිච්චි කරන්නේ මේ බටන් එක පාවිච්චි කරන්නේ අපි එතකොට මේ පෙන්වන්නේ මොනවද කියන එක තමයි මේ තියෙන්නේ एक फाइल ऑप्शन डिस्प्ले की हाँ बड़ा आगे पुलवा मनोद के मार्क कलिंग यहाँ किया नहीं किया निकल मैं तो कोड़ा बड़ा ने मैं के टैप थी मैं तो ना पहनना ना मैं के स्पेस थी अलग दिए नहीं मैं का टैप थी अलग दिए नहीं ये वाके देवल अपने बड़ा ने पुलवा मैं का मैं प्रिंट पहनने नहीं फाइल ප්‍රින්ට් කියහම බලන්න ප්‍රින්ට් වෙන්නේ නැහැ අපිට ඒක බලන්න විතරයි තියෙන්නේ දැන් මේ ප්‍රින්ට් එකේ පෙන්වන්නේ නැහැ නේ ඩොට් ටිකවත් මොනවාක්වත් ඒක ප්‍රින්ට් වෙන්නේ නැහැ අපිට බලා ගන්න පහසුකමක් විතරයි එතනින් හරි ගස්සන්නේ
මේක ඇතුලේ හැංගිච්ච දේවල් මොන හරි තියෙනවා නම් ඉතින් ඒක ඇත්තටම පැට්‍රිකලි වමනා වෙන තැනකුත් නෙමෙයි අපි ඕක හැංගිලා තියෙන මොනවද කියලා බලන්න නෑ ලියුම ටයිප් කරගෙන යනවා මිස ඉතින් අර එහෙම පහසුකමක් මේක ඇතුලේ හදලා තියෙනවා මොකද කවුරු හරි ඒ වගේ දේවල් තියෙනව නම් ලියුමක් ඇතුලේ අපට පුළුවන් ඒ වගේ දේවල් දැන් බලා ගන්න මේ ඕක තේරුම් ගන්න මොකද අර ඕක ඔය show height කියන නැත්තම් pre-call කියලා පාවිච්චි කරන ඔබට මේ ඊට පස්සේ ඔ එක එක වචන කියන මට මතකෙන්නේ නැහැ වගේ සාමාන්‍ය pre-call කියන show height කියන නැත්තම් select කරන්න selection ඔය වගේ වචන එනවා ඒ උනාට මේකේ මේ 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 icon එක දීලා මොකද්ද කියලා ඇහුවොත් ඔන්න ඔයගේ දෙයක් තමයි තියෙන්නේ ලිපියක් ඇතුලේ සැඟවුණු දේවල් බලා ගන්න තමයි භාවිතා කරන්නේ හරි ඒක තේරුම් ගන්න ඊට පස්සේ තව වැදගත් වෙන දේවල් ටිකක් කියන්නම් රයිට් මම මෙතනත් ගොඩක් වැදගත් වෙන තැන මේකේ තියෙනවා දකුණු අත පැත්තේ ඕගොල්ලොන්ට පේනවද නැහැ දකුණු අත පැත්තේ වීඩියෝ එක තියෙනවා නම් කොහෙට හරි මාරු කරලා බලන්න මේ දකුණු අත පැත්තේ තියෙන මේ find replace කියන තැන් දෙකක් මේ දෙක ගැනත් අහනවා විශේෂයෙන් find replace කියලා තැන් දෙකක් find කියන එක අපි බලමු මොකද්ද කරන්න තියෙන්නේ කියලා right find කියන එක දුන්නාම මේ version එකේ නම් එන්නේ මේ වම් මත පැත්තෙන් එනවා type කරන්න එයා පරණ version වල නම් එන්නේ මොන පොඩි form එකක් එනවා ඒක තමයි type කරන්න තියෙන්නේ මෙතනින් කරන්නේ අපට ඕන දෙයක් මොන හරි වචනයක් අපි හිතමු you හරි දැන් අපි මේකේ තියෙන වචනය ටයිප් කරනකොට මම බලනවා සේව් අකුරෙන් අකුර පේනවා ඇති දැන් මම ගන්න S අකුර මුලින්ම S අකුර ගැහුවාම S අකුර තියෙන දැන් ඔක්කොම මාක් කරලා පෙන්නනවා මම සේව් කියන වචන මේකේ තියෙන හැම වචනයක් A V එතකොට ඒ වචනේ තියෙන දැන් ඔක්කොම පෙන්නනවා රිසල්ට් එක මොකක්ද කියන එක वचन එතකොට වෙබ් කියන එක ඔක්කොම මාක් කරලා පෙන්නනවා. right. ඉතින් ඒක නිසා මේ අපිට හොයන්න තමයි ඒක පාවිච්චි කරන්නේ මොන හරි දෙයක් වචනයක් අවශ්‍ය වුණොත් හොයා ගන්න. ඊට පස්සේ මේකේ තියෙනවා replace කියලා එකක්. replace කියවුවා මේ වගේ form එකක් එන්නේ. මේකේ ඉතින් මේ මේක ඇතුළේ මෙතන find කියන එකක් තියෙනවා replace කියන එකක් දෙකම තියෙනවා. replace කියන එකෙන් කරන්නේ මේ වගේ දෙයක්. අපි හිතමු මෙතන තියෙන වචනයක් අපිට word කියන එක මෙන්න මේ word කියන වචනය ගන්න මම මේ word කියන වචනේ මම කොපියක් ගන්න ඕන නම් type කරන්නත් පුළුවන් කොපි කරගපුවම මෙතනට මේ වචනේ කොපි කරගපුවම මෙයා මෙතනට ගන්න මේක type කරන්න ඕනේ නැහැ සාමාන්‍ය කොපි කරලා ගන්නත් පුළුවන් type කරලා ගන්න පුළුවන් අපිට මේ word කියන වචනේ වෙනුවට දාන්න ඕනේ අපි තුමු www කියන අකුරු තුන මම www වලට වෙනස් කළා මේක දෙනවා රීප්ලේස් ඒ තැන විතරක් රීප්ලේස් කරන්නත් පුළුවන් සම්පූර්ණම word කියන වචන තියෙන හැම තැනම රීප්ලේස් කරන්නත් පුළුවන් රීප්ලේස් all දෙනවා මම එතකොට කියනවා මෙයා රීප්ලේස් කරන්න තියෙන ප්‍රමාණය කියනවා රීප්ලේස් කරන්න පුළුවන් 101ක් තියෙනවා මේකේ replace කරන්න දැන් 101ක් තියෙනවා yes කියලා දෙනවා හරි okay
දැන් මේ www කියන දැන් බලමු අපි ෆයින්ඩ් කරලා බලන්න පුළුවන් අපිට දැන් නේ www අන බලන්න www දැන් ඔක්කොම වෙනස් වෙලා හරි ෆයින්ඩ් ඇන්ඩ් රීප්ලේස් ඕකේ කරන්න සිංහල වලත් ඕකම කරන්න පුළුවන් ඕගොල්ලෝ මම මේ සිංහලත් පෙන්නන්නේ පැට්‍රිකලි ඔෆිස් එකේදී පාවිච්චි කරන අපි වෙබ් කියන එකට වෙබ් කියන එකට www දාන්න ඕන නැහැ replace එකක් ඩබ් sorry ඔන්න එකේ තියෙන මන් ටයිප් කරපු එකම replace all කරන් බස්ස එක තැනයි තියෙන්නේ ඔන්න එක www අපිට ඒ වගේ හොයන්නත් පුළුවන් යම් කිසි තැනක් වෙනස් කරන්නත් පුළුවන් ආපෝ නැවත අනිත් පැත්තට ආරවන්න ඕන නම් අපිට මේක තිබ්බ වචනේ www තිබ්බේ www එක තමයි දැන් අපිට මේ www කියන එක තමයි වර්ඩ් කරන්න ඕනේ replace all කියලා දෙන්න එතකොට ආපෝ තිබුණු විදියට එක හරියස්සෙ හරි සාමාන්‍යයෙන් ඔය ටික බලා ගන්න උතනදී බුලට්ස් මේ ෆොන්ට් වල තියෙන ෆොන්ට් වල කරන්න පුළුවන් දේවල් ටික පැරග්‍රාෆ් වල කරන්න පුළුවන් දේවල් ටික හෙඩින් එකක් අපි ස්ටයිල් එකක් දානකොට හෙඩින් එක නම් මෙතනින් තෝරන්න තියෙන්නේ ඒක නම් ලොකු දෙයක් නෑ ක්‍රියා ස්ටයිල් කියලා දුන්නාම අපට ස්ටයිල් එක ක්‍රියා කරන්න පුළුවන් සාමාන්‍ය නැත්තම් මෙතනදි පාවිච්චි කරන මේ හෙඩින් එක අපට ඕන ෆෝමැට් එකට හරවන්න පුළුවන් කියන එක තමයි අනිත් එක තමයි ෆයින්ඩ් රීප්ලේස් කියන එක. ඔය දෙක තමයි ගොඩක් වෙලාවට ඔය ටික තමයි මේ හෝම් ටැබ් එකේ මේ පාවිච්චි කරන්න ගන්නෙ. මේ ප්‍රශ්න වලට උත්තර මේ ප්‍රශ්න විදියට මේ එන්නේ ඔයගොල්ලන්ට ලියන්න. මොකද කාර්යාලයක භාවිතා කරන්න එන තැන් ටික තමයි ඒ තියෙන්නේ. මෙන්න මෙතන තියෙනවා ටේබල්. හරි. බෝඩර්ස් අපි එක බලමු වෙනමනේ. ඉන්සර්ට් එක. හරි මම පැරග්‍රාෆ් එකෙන් මම තව කොටසකට යනවා මේකත් ටිකක් වැදගත් වෙයි අපිට මේ මේකේ කොලම්ස් අද ප්‍රශ්න ටිකේ තියෙනවා මේ ටික ගොඩක් වෙලාවට මේකේ කොලම්ස් වෙන් කරගන්න ඕන උනො ඔයගොල්ලෝ දැකලා තියෙනවාද පත්තර පිටුවලදී මෙහෙම තීරු වචන ටයිප් කරලා තියෙනවා වචන ඒ කියන්නේ පැරග්‍රාෆ් එක ටයිප් කරලා තියෙන එක එක කොලම්ස් අර කොලම්ස් 2යි 3යි එහෙම කොහොමද අපි එහෙම එකක් කරන්නේ අපි එහෙම එකට යන්නේ page layout columns එක දෙකකටද කඩන්න ඕනේ දෙකකට වෙන් කරන්න පුළුවන් තුනකටද වෙන් කරන්න ඕනේ තුනකට වෙන් කරන්න පුළුවන් හරිද ලේසි මේක යන පාත් එක පොඩ්ඩක් මතක තියාගන්න columns දෙකකට නම් දෙකකට කඩන්න පුළුවන් මේක page layout වල page setup වල තමයි තියෙන්නේ ඒකත් මතක තියාගන්න මේ ප්‍රශ්න එනකොට එන්නේ මේ යන පිළිවෙල හැවුවොත් එහෙම page layout page setup columns ඒකෙම තියෙන page size වලින් කරන්නේ අපි මොන වගේ පිටුවකටද මේක print කරන්න යන්නේ අපි මොන වගේ පිටුවකට සකස් කරන්නේ මේ page size එක ගොඩක් වෙලාවට letter එන්නේ මේක ලෙටර් සයිස් එකෙන් print කරත් A4 සාමාන්‍ය අපි ඔෆිස් එක print කරන A4 size එක print කරත් print එකේ ලොකු වෙනසක් පේන්නේ නැහැ. හැබැයි ප්‍රමාණෙන් වෙනස් මේ දෙක. මේකේ පළල 8.5යි, ලෙටර් සයිස් එකේ 11ක් උසයි, A4 එක 8.2යි 7යි, 11.6යි 9ක් උසයි. කොළේ පොඩ්ඩක් පළලයි ඒ ලෙටර් එක කොටයි. A4 එක පටුයි දිගයි. ඉතින් මේක මාජින් වලටම සෙට් කරනවා නම් ඕගොල්ලෝ A4 දාලා තමයි මේ page setup එක හදා ගන්න ඕනේ. A4 දැම්මහම මේක මාජින් වලටම එන්නේ A4 වලට සිලෙක්ට් කරාම. ඊට පස්සේ page size එකේ තියෙනවා more page paper size කියලා. මේ more paper size කියන එකට ගිහම ඕගොල්ලොන්ට පුළුවන් paper size එක තෝරන්න පුළුවන් margins වලට ගිහම මෙන්න මෙතනින් තමයි margin set කරන්නේ. margin settings හදන්න නම් page layout
पेज सेटअप साइज कियने कर गिल्ला पेज साइज कियने के मो पेपर साइज से अनोन एक मार्जिन कियला टैब बैक अप तीन मार्जिन पेपर लेआउट मार्जिन कियन टैब बैक अट गिहा म में के तीनो उड टॉप पे कट अंगल किया तीन अनोन बटम में कट यात्रा आगाल किया द वामट किया द दाकुनोट किया द किया सामान्य में का प्रिंट नो कोटा बिंदु आय दशम देखाई पहाक अंगाल खालक अरला तमाय प्रिंटर रहे का प्रिंट नहीं है में का कोना तमा प्रिंट नहीं है एक निशान अड़ुगाने वगलो बिंदु आय दशम पहाक का अंगाल बाव्या का त्वाटे अड़ुमावशेन तियान ना එකක් අනිත් එක තමයි මේ ලෙෆ්ට් එකට අපි ෆයිල් කරනවා නම් මේ ලියුම අපි 0.75ක් හෝ අඟලක්වත් මේකේ තියන්න ඕනේ මොකද පංචර් කරලා ෆයිල් කරනකොට ඒ පැත්ත අපි ටයිප් කරපු දේවල් ඒකට පංචර් වලට යනවා ෆයිල් උනන් පස්සේ පේන්නේ නැති නිසා ඒ විදිහට මාජින් එක හරි ගස්සන්න පුළුවන් ඔරියන්ටේෂන් එක කියන්නේ මේක ප්‍රොටේඩ් කෙලින් අතර පිටුවක්ද මේක ප්‍රින්ට් කරන්නේ හරස් අතර ලෑන්ඩ්ස්කේප්ද ප්‍රොටේඩ් ද කියන එක මෙතනින් කියන්නේ මේක ප්‍රිව් එකක් මේ යට පෙන්නනවා. ওই ටික තමයි පේජ් සෙටප් වල ඔයගොල්ලෝ සාමාන්‍ය විදියට හදන්න තියෙන්නේ. පේජ් සෙටප් කරලා ඕකේ කරාම පේජ් එක ඒ විදියට සෙට් වෙනවා. රයිට්. ඒක පාත් මතක තියාගන්න. කොලම් මේ පේජ් ලේඅවුට් පේජ් සෙටප් වල තමයි තියෙන්නේ. ඒකේ මාජින්ස් කියලා තියෙනවා. මාජින් අපිට දීපු මාජින් වලට සෙට් කරන්නත් පුළුවන්. सामान्य डिफॉल्ट दीला दीने वो नेता अपन उन्हें दीला हदागन्नत पुलवा मैंने मैं वैधगत तन तन तमें मंदंग ईलंगड़ के आने आने मैंने मैं ब्रेक्स अरे मैंने मेतना बड़ा आगाने पोट डाक मेतन दी मंग मेहमत दया पेन्ना ना मैं कटिका खंडने बड़ा आगाने तेरुंगन අපට ඕන වෙනවා අපට ඔෆිෂියල් කරද්දී වැඩ කරද්දී අපි ලෙටර් හෙඩ් එකනේ ටයිප් කරන්න අපට ලෙටර් හෙඩ් එක. එහෙම නැත්නම් අපි හිතමු අපට ඕන වෙනවා මෙහෙම හිතන්න අපට ඕන වෙනවා මේකේ නම්බර්ස් දාන්න. රයිට්. අපි පේජ් හෙඩර් එක සහ ෆූටර් එක වශයෙන් මේ පේජ් එකේ කොටස් දෙකක් තියෙනවා. හෙඩර් එක ටොප් එකට බොටම් එකට ෆූටර් එක විදියටත් අපි ගන්න පුළුවන්. මෙන්න මේ මාජින් සෙට් කරන් සෙට් මාජින් වල මේ රූල එකේ සුදු පාට කොටසකුයි අළු පාට කොටසකුයි කොටස් දෙකක් තියෙන හොඳට බලන්න වැඩ කරද්දි යන එතන අළු පාට කොටස හරියට මවුස් එක ගෙනහිල්ලා ඩබල් ක්ලික් කරාම හෙඩර් වලට යන්න පුළුවන් එහෙමත් නැත්නම් ඕගොල්ලන්ට තියෙනවා මේක යන පාත් එක වෙන්නේ ඉන්සර්ට් හෙඩර් හරිද insert header insert header and footer වල header නැත්තම් මෙතනට ගියාම තිනවා ඔගොල්ලෝ මේ header එකට මොන වගේ design එකක්ද තෝරගන්නේ blank එකක්ද නැත්තම් මොන වගේ design එකක් දාලා තෝරගන්නවද කියන එක මේ අපිට select කරන්න පුළුවන් මෙතනින් අපි select කරා ඔන්න header එකක් ආවා අපිට මේකේ ඕන නම් document title එක ලියන්න පුළුවන් අපි डॉक्यूमेंट टाइटल है क्या आप श्रीलंका आगे लगा हमने का डॉक्यूमेंट टाइटल का लिया ना इट आस आपी आपी नॉर्मल पेज जगे डबल क्लिक करा हम और ना हेडर का में अलू पार्टिंग पे ना में का पार्ट प्रश्न कर गन पा मित्र मुकुट तेनस कमक कर गन बे वाला ना हेडर का हम देखते हैं वेट लेते में पेज में हेडर का हम देखते हैं वेट लेते और पेज लेआउट टल्ट गिहिल्ला सॉरी पेज लेआउट में व्यू एकड़ गिहिल्ला मल्टीपल पेज पेज देम माह में एक बाला गाने पुल्ला ओकोमेटिक हाँ पेजेस दातुना तीनों पेन वैधी फैमिली पार्टिंग हेडर का पेटला दियो अपने कपार टम हेडर का दागा गाने पुल्ला अरे අපි ආපෝ යා insert මම යනවා ආපෝ තනි page එකට one page දුන්නාම තනි page එකට එනවා මේක 100% දුන්නාම සාමාන්‍ය තත්ත්වයට අපිට
පේන තත්ත්වයට ගන්න පුළුවන්. insert page header footer එකට යනවා මොකද footer එකේ අපි දාගන්නවා number එකක් අපි page number එකක් දාගන්නවා page number එකත් ඕගොල්ලන්ට ඕන design එක මේකෙන් තෝරගන්න පුළුවන් මම දානවා නිකන් පේන design එක මේක click කරනවා ඔන්න බලන්න footer එකට ආවා දැන් මම පස්සෙනිය ගෙන ඉති අපට අවශ්‍ය කරන දේවල් ඕන නම් මේකෙන් අයින් කර ගන්නත් පුළුවන් මේක පාර ඉවත් කරාම ඒ වෙනස්කම ඔක්කොම pages වලට එනවා ඔන්න page number එකකුත් මේකට වැටෙනවා මම ආපහු පිටුවේ double click කරාම දැන් page number එක මේකේ aran තියෙනවා file ගිහිල්ලා print ගිහිල්ලා බලන්න ඕගොල්ලන්ට පෙනුම කොහොමද කියලා මේකේ එන්නේ නිතරම බලන්න පුළුවන් print එකක් ආන පේනවනේ page number set ලා තියෙනවා හරි पेज नंबर सेट लेते हैं ना दें अपने में हम वैसा कोम ना है ना कराना अपने में ना में एक पेज तीन तैना किंग में अपने तो तुम्हें नहीं पेज जगह ने हाथरे नहीं पेज जगह इन्हा में रटाव हो में दे विनाश कराना आवश्यक है हर तो पहले लेकर ना में रटाव हो में तीन दे विनाश कराना आवश्यक है ना අපට එහෙම අවශ්‍ය වුණොත් මේ pages ගොඩක් තියෙනවා මේ pages 13ක් තියෙනවා 13න් 4 වෙනි page එකේ ඉඳන් එන්න ඕනේ අපට වෙන රටාවක් හෝ වෙන දෙයක්. එහෙම වගේ අවශ්‍යතාවයක් වුණ තැනදී මේක page break එකක් දාන්න පුළුවන්. අපි බලමු එහෙම දෙයක් කරන්නේ කොහොමද කියලා. අපි යනවා page layout. අපි 4 වෙනි page එකෙන් පස්සේ වෙන හතරේ page එකෙන් පස්සේ page එකට යද්දි වෙන්න ඕන නිසා අපි හතරවෙනි page එකේ cursor එක තියා ගන්නවා page layout යනවා breaks යනවා ඒකේ next page කියන එකට යනවා දැන් මොකුත් වෙන්නේ නැහැ අපිට වෙනසක් පේන්නේ නැහැ අපි ඊට පස්සේ ගිහිල්ලා බලමු पेज हेड एक पेज हेड मम एक नील पाड़ कर राइट बलन मेक फूट सेक्शन वन फूट सेक्शन टू के फोटस देखकर क्या देना दम मम प्रीव्यू का पेन ना व्यू मल्टीपल पेज एक फोटस අතරින් page එකේ ඉඳලා වෙනස්කම එන්න ඕනේ section 2 right अब पेज
सेम प्रीवियस से कटाव सेक्शन ने कमारू ने ने ඔයගොල්ලන්ට මේක මෙතනින් දැන් මෙතනින් මෙතනින් කැඩුණා පේනවා ඇති මේක මාරු කරන්න වෙන්නේ අපට අපේ වලම් පේජ් බොටම් पेज पैक के को वैध कर रहे हैं ना आप वो मूल इंद्र कराने में ना होगा नेक्स्ट पेज लिंक किया ने को ऑफ कराना है ना राइट तो मैं तो ना दी लिंक किया ने को ऑफ कराने में ना नाम पहनना ना आप आओ वो वाला महिमा कराना मैं मंगापो मैं उपेज कर बला मेक पड़ कर पीली बला अभी पेज चेक अद्दागण पेज चेक अंड बुड़वा पेज ले इंसर्ट हेडर की हिल जान पुलवा नेता अपड़ में तना हेडर के डबल क्लिक कर लगाना पुलवा पेज जेड का दाग करना मंग हेडर का दाग करना मैं वाके का अरे ये तो उड़ मैं पेज जेड का अपड़ है मैं कर मैं नाम एक और कल देख का दें फोटो का कुछ दाग करना ये विधि रहा हूँ फोटो का डबल दाग करना पेज नंबर एक आप पेज नंबर्स दादी में मत एक उस कराने पुलवां अपन फॉर्मेट कराने पुलवां पेज नंबर रहेगा पेज नंबर का फॉर्मेट करने के अन्य पॉइंट पेज नंबर के इन्होंने इलाकांग वाले इंद रोमी इलाकांग वाले इंद अकुरु वाले इंद हम केला एक अधिक सेल्ला पेज नंबर फॉर्मेट पेज नंबर के अन्य क्लिक कराम मैंने मेथना तीन आ मनो फॉर्मेट टेक इंद मेक इन्होंने किया निका तोरान हर द मेक अधि मामा जाना एक अधिक तुना हरी आ එක දෙක තුන එන්න ඕන කියලා මේක ඕකේ කරා ඕකේ කරන් පස්සේ මේක මුකුත් එන්නේ නැහැ ඒ වෙලාවට ෆෝමැට් එක හැදෙනවා විතරයි ඊට පස්සේ අපි දානවා මේක টොප් එකටද බොටම් එකටද পেজ නම්බර් එක එන්න ඕනේ බොටම් එකට බොටම් එකේ කොයි පැත්තෙන්ද එන්න ඕනේ කොයි විදියටද එන්න ඕනේ ඩිසයින් එක තෝරනවා මම මේ পেজ 1 කියන එක තෝරනවා එතකොට අර කිව්ව විදියට එක දෙක තුන එනවා හරි ඒක සාමාන්‍ය දැන් ওই විදියට අපට सेटिंग सदा करना पुलो अपने मैं एक पेज जग कतरिंग मैं का विनाश करना हुआ मना वेना अपने तो पास्सने पेज जग गाविन थी ला कसर रेगा अंतिम पेज जग के युवर वेना वाक्य युवर ने तनी कसर रेगा थी ला पेज लेआउट ब्रेक्स
नेक्स्ट कियाने क्लिक कर। अरे क्लिक कर हम मैं मुकुट देना सा के नया में तंत्र में कर सारे का पाई नहीं करता मैं बिन्ने इधर से आप याना मैं के वेनस कराना होना मांग मैं वेनस करूं पेज नंबर रे का मरे पेज नंबर रे का दें मैं तंत्र वेनस कराने इनो कोटा वो को लोने पेन में सेक्शन ने क्या देना सेक्शन वन सेक्शन टू पिया मैं तंत्र में का पेन नान सेक्शन टू ए कटा अपने पेज नंबर रे का दान नोने मेकर नहीं अपने मैं तंत्र आप इन्होंने के इंदर एक इंदर इन्होंने अभी कराने मैं तंत्र में लिंक टू प्रीवियस किया ने काफी लिंक के का आइन करना होने यार इससे लोने लिंक के ला तिबुना निशा आएगा और कोटो में ना सिला है ना मैं लिंक के काफी आइन करूं मैं तंत्र लिंक के का आइन कर ला मैं का आपको फॉर्मेट करना पेज नंबर फॉर्मेट पेज नंबर कोई हम फॉर्मेट कराने मामा मेरे को मटे वेना मामा दावन एबीसी के लिए नॉन मटे वेदन नत्तम मटे हाई इंदल नहीं मितन इंदल के नॉन आपको एक के इंदल रोमी लक्कां वालें के मितन रोमी लक्कां तोरना स्टार्ट कराने नॉन एक का किया ने निशा आपे एक का दान अरे डालो ओके करूं अन्न रोमी लक्कां एक कोणा दानों कोटों पेन वेदी ओगलों दें මෙතන පහෙන් ඉවරයි මෙතන එකෙන් පටන් ගන්න මෙතන පහෙන් ඉවරයි මෙතන එකේ ඉඳලා තමයි ආපෝ 2 3 ෆෝමැට් එක යන්නේ හරිද අපි එකෙන් පටන් ගන්න තැන අපිට හෙඩ එකක් වෙනස් කරන්න වෙනවා අපි ওই හෙඩ එක වෙනුවට අපි බාම් බලමු වෙන හෙඩ එකක් දාන්න මේ හෙඩ එක දාන්න ආපෝ ලින්ක් කියලා ඇවිල්ලා තියෙනවා ලින්ක් ප්‍රීවියස් එක අයින් කරන්න ඕනේ ආ ලින්ක් ප්‍රීවියස් එක අයින් කරන්න අමතකුනොත් ඒක එන්නේ නැහැ මොනවා මම ලින්ක් ප්‍රීවියස් එක අයින් කරනවා ඒක මොකෝ මෙතන ලින්ක් ප්‍රීවියස් එක අයින් කරන්න අමතකුණා මට මම ඒකට දාන මේ හෙඩ එක आप लिंक हृदय दिन्न पुलवां हरने मल्टीप्लेट हृदय मे विधि दी वन टू थ्री के पेस्ट मेतन अड़नावा इतनी रोम इलाका मैं कॉगल उन टपे ना मधीना माँ मैं का प्रिंट प्रीवियस का पेन ना और ना एक पेज जगह तीन दिया हम दरम पेन हो हेड एक आई पेज जंग के तीनों में पेज जंग के लोगों का राना हर टिक करने अपने कहीं ले मैं एक तरह ना का तमाम इतना मैं का विनाश करा नॉने मंटिया लोगों का आएगा रोमिलकन मेन मे विधि पेज ब्रेक के दाक हरिगस्सा मेक तेरुन कि आपोमा पेन पुलवा मे पड़ पील मेक करगने दया मेक एक पैट्रिकली ऑफिस वाट साधा क्यूवे वेपुरा मेक आपो कर्र पेन प्रश्न हन मेक आने मेक करा पे पेज ब्रेक के खरातम करा एक पेज लेअट पेज सैटअप पेज ब्रेक හරිද ඒක නිසා ඔයගොල්ලෝ මේක පැට්‍රිකල් කරලා බලන්න ආපෞසරයක් අවශ්‍ය නම් chat එකට දාන්න මම පෙන්නන්නම් ඒක කරන විදිය හෙඩ එකක් දාන්න ඩබල් ක්ලික් කරලා ඩබල් ක්ලික් කරලා දාන්න පුළුවන් ඇත්තටම ඒක මතක තියාගන්න එපා හරි ඔන්න ආපෞ බලා ගන්න මම ආපෞ මුලින් ඉඳලා කරලා බලනවා මොකද මේ
මේක ඇත්තටම මේ ඔෆිස් එකේ වැඩ කරද්දි තෝරන ඔයගොල්ලන්ට එන ලෙටර් හෙඩ් දාන්න එනවා ලෙටර් හෙඩ් දැම්මම මේ ලෙටර් හෙඩ් එක ඊළඟ page එකට ඕන්න නැත්නම් අනිත් එකට ඕන්න ඒක වෙන එකක් දාන්න වෙන එහෙම ප්‍රශ්න එනවනේ අන්න එතනදි මේක ප්‍රයෝජනට ගන්න පුළුවන් මේ page break කියන කතාව හරි මම ආපහු ගන්න ඕන ඔන්න new page එකක් ගන්න ඕන new page එකක් කරන් අර මම වාක්‍ය ටිකක් දා ගන්නවා අර ක්‍රමයට හරි හරි මේ තමයි අපි අපි පාවිච්චි කරපු ලෙටර් එක අපි ලෙටර් එක ඕන නම් ජස්ටිෆයි කරනවා මම මෙහෙම දෙයක් මෙතනදී තව ෂෝට්කට් එකක් කියන්නම් දැන් මෙතන තියෙනවානේ වචන පිටු 9ක් පිටු 9 වචන තියෙනවා 4000 ගානක් විතර මේ මේ පිටු 9ෙම වචන ගාන පැත්තකින් දීමු මේ පිටු 9ෙම එක පාට ජස්ටිෆයි කරන්න නම් මේක තෝරන්න ඕනේ අපි මෙහෙම තියලා ජස්ටිෆයි දුන්නට ජස්ටිෆයි වෙන්නේ කසර් එක තීන තැන වාක්‍ය පිටේදී විතරයි සේරම කරන්න ඕන නම් ෂෝට්කට් එකක් තියෙනවා කන්ට්‍රෝල් ප්‍රෙස් කරගෙන ඒ අකුර ප්‍රෙස් කරන්න. එතකොට පිටු 9ෙම සිලෙක්ට් වෙනවා. ෂෝට්කට් එක තමයි කන්ට්‍රෝල් දාන ඒ සිලෙක්ට් ඕල් කියන එක. මේ පිටු 9ෙම සිලෙක්ට් වෙන එක පාට. කන්ට්‍රෝල් දාන ඒ. හරිද? ඊට පස්සේ ජස්ටිෆයි දෙන්න. අන ජස්ටිෆයි. හරි. දැන් මෙහෙමයි මම ඔන්න මුලින්ම මුලින්ම කරන්නේ page header එකක් සහ footer එකක්. අපි දෙකම නැතුණත් අපි එක පැත්තක් කරමු අපි footer එක මාරු කරමුකෝ. අපි මුලින්ම යනවා මුලින්ම footer එකක් දාගෙන ඉන්න ඕනේ. footer එක දාගන්න නම් අපි යනවා insert footer මෙතනින් තෝරගන්නවා. හොඳා මේ වගේ පේන footer එකක් දාමු. footer. right. फोटो के पेज नंबर एक अदा हमने फोटो का कुनो ते में कवा गए वाक के टिकट नहीं आने पर विनाश कर करें पेज नंबर एक अदा हमें कर पेज नंबर दादी पेज नंबर पेज फॉर्मेट पेज नंबर की ने कर जानना आवश्यक नहीं format page number එකට යන්න අවශ්‍ය අපි format එක වෙනස් කරනවා නම් තමයි නැත්නම් අපිට කෙලින්ම bottom වලට ගිහිල්ලා මේකේ තියෙන මේ style එකක් හරි අපිට කැමති එකක් තෝරා දාන්න පුළුවන් මෙතනට මේකටම යන්න ඕනෙත් නෑ අපිට ඕන නම් මෙතන අපිට එකක් type කරන්න පුළුවන් ගැටලුවක් නෑ හරි මම 10 කියලා type කරමු අපට ওই විදිහට ෆෝට එක හදන්න පුළුවන්. එහෙම ගැටලුවකුත් නැහැ. එහෙම නැත්තම් අපිට ෆෝට එක ගිහිල්ලා මෙතනින් ඕන ෆෝට එකක් දාන්නත් පුළුවන්. මේ page number එකක් දාන්නත් පුළුවන්. right මම ඔහොම දැම්මා. හරි. දැන් ඕන page numbers एक के इंदर ला तीनों पहले लो एक का देखा तूना हाथर स्क्रीन पे वेग अग्गी हाँ म होगलों टाइप का बालान ना पुलवा अबे पेन वाले फोटो एक का बैठला तीनों पेज नंबर्स मम्मी का पेन वाले पासवर्ड लोगों का रोना टिका मनोहर एक हिंद आप पासने के पासे नाम में कोई नस कराने पासने पेज के पासे नाम अभी पासने पेज के आवश्यक टक कर्सर का तीर ला अभी यानो पेज लेआउट पेज ब्रेक नेक्स्ट पेज सेक्शन ब्रेक के ला में एक टक किया नहीं
හොඳට මතක තියාගන්න එක මට ඉස්සෙල්ලා කියන්න අත්තමත වුණා සෙක්ෂන් බ්‍රේක් කියලා කියන්නේ මේ වචනේ ප්‍රශ්න වලට આવත් එන්නේ මොකද්ද මේකට දාන්න ඕනේ සෙක්ෂන් බ්‍රේක් එක ඒකේ next page යන යාම කසරක පයින් ඊළඟ පිටට ඔච්චරයි වෙන්නේ ඕක සිද්ධ වුණාද කියලා බලන්න ඕගොල්ලන්ට පහසු ක්‍රමයක් තියෙනවා මෙතන මේ ෆූට එකේම ඩබල් ක්ලික් කරන්න එතකොට පේනවා සෙක්ෂන් 1 සෙක්ෂන් 2 කියලා මේක කොටස් අවස්ථා දෙකකට වෙන් කරනවා ඒ කියන්නේ අපේ සෙක්ෂන් එක වැටිලා තියෙන්නේ මෙන්න මෙතනදිම ඕගොල්ලෝ පහසුයි මේ link to previous කියන එක අයින් කරන්න නැත්නම් ඔක අමතක වෙනවා දැන් මටත් ඉස්සෙල්ලා අමතක වුණේ එතකොට නැත්තම් link කියලා මේ වෙනස්කම මුල් page එකටම වෙනවා එන link එක අයින් කරන්න link එක අයින් කරපු ගමන් දැන් අරකට එක්ක තියෙන සම්බන්ධතාවය නැති වුණා මෙතනින් නම් පුළුවන් මේ 6 වෙනි පිටේ ඉඳන් අපේ මේ number අනුව අපට ඕන දේවල් දැන් මෙතන start එක කරන්න මේ පිටේ ඉඳන් 1ද 2ද මොකද්ද footer එකට මම ඕන දානවා එහෙනම් මම type කරන a කියලා වැටෙන්න හරිද දැන් බලන්න link උනාද ඔක්කොම ආපහු link උනාද ඔය හරි මොකක්ද දන්නවද ඔන්න ඔතනදී ඒකත් හොඳ පැට්‍රිකල් එකක් ඇයි එහෙම වුනේ මම footer එකේ ඉඳන්නේ මේ link එක අයින් කරේ මේ sorry header එකේ ඉඳන්නේ header එකේ කරන එක footer එකට බලපාන්නේ නැහැ ඔන්න ආපහු පට ලැබුණා වැඩි ඒක නිසා මම මේක 6 වෙනි page එක විදිහට හරි ගස්සන්න 6 දුන්නා මේකට 5 එනවනේ නැහැ සෝරි පහ එහෙම කරන්න අපේ දැන් මේක link කළා දි page number වලම දාන්න වෙනවා මේක top හරි section දෙක හරි session දෙක හරි වුණාට මෙන්න මෙතනදී link එක link කියන එක link to previous කියන එක ඔන් වෙලා තියෙනවා මේ footer එකේ ඉඳන් මම වෙනස් කරන හින්දා link to previous කියන එක අයින් කරන්න මතක ඇතුවේ මේ වැඩේ කරන්න ඕනේ නැත්තම් එන්නේ නෑ දැන් අයින් කරන් දෙන්නේ නෑ මේක හරි link to previous කියන එක අයින් කරන්න හරිද මේක පහ මේක හය හරි මම මෙතන දැන් a කියන එක වෙනස් කරනවා දැන් හරි මෙතන අනිවාර්යයෙන් link වෙලා තිබුණොත් ඒක අනිත් pages වල page section 1 එකටත් බලපාන section 1 එකයි 2 එකයි අතර තියෙන සම්බන්ධතාවය මේ link to previous කෙනකින් තමයි නැති කරන්නේ දැන් බලන්න ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේක ඒ කරපු වෙනස්කම හැම page එකම ABC එන්නේ නැහැ මොකද මේ මම මේක page formatting එකක් නෙමෙයි කරේ ඒක වර්ධව වටහා ගන්න එපා ABC එන්න නම් මොකද කරන්න ඕනේ මේක මේක ABC එන්න නම් page format වලට ගිහිල්ලා මෙතන වෙනස් කරන්න ඕනේ ABC වලට ABC කියන එක ඒක okay කරන්න ඊට පස්සේ page bottom වලට ගිහිල්ලා මෙතන මේක එන්න ඕන රටාව. දැන් මේ රටාව නම් මේ රටාව නම් මේ රටාව වෙන රටාවක් නම් වෙන රටාවක් ඕන එක මේ රටාව නම් මේක දාන්න පුළුවන්. හරි මේක F උනේයි. මෙතන F උනා. ඒකත් හොඳට මතක තියාගන්න මේ කරනකොට මේ එන පැට්‍රිකල් ඉතාල වැඩගත් අපිට අර plan කරන් කරනවා වගේ නෙමෙයි. මෙතන F උනේ ෆෝමැටින් වල මම හරි ගැස්සුවේ නැහැ මේක එන්න ඕනේ ඒකේ කියලා මෙන්න මෙතන ඉඳන් මෙතන දෙන්න ඕනේ ඒ කියලා හරි ඒ ආවා ආන BC අපි කරන දේදා දෙන දේ අනුව මේක වෙනස් වෙනවා අපිට ඒක වැරදුනා කියලා කිසි ගැටලුවක් වෙන්නේ නැහැ කලබල වෙන්න දෙයක්වත් නැහැ අපි නිවැරදිව ආපහු ඒ දේ එකපාරට ෆෝමැට් කරලා වෙනස් කරන්න පුළුවන් එතකොට බලන්න print එකක් යන්නම් මම print preview එකේදී බලන්න අපිට බලා ගන්න ටික පහසු වන්න පස්සෙනි එක ඊට පස්සේ 6 වෙනි එකටෙද්දි 6 වෙනි එකටෙද්දි ඔයගොල්ලෝ බලන්න ඒ කියලා වෙනස් වෙනවා පස්සෙනි එකෙන් ඒක වෙනස් වෙලා එනවා a b c කියලා
මං එක තේරුම් යන්න ඇති කියලා තවත් මොන හරි එක සම්බන්ධ ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන් කාට හරි ඕගොල්ලන්ට කාර්යාලේ වැඩ කරද්දිත් ඕක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි මං හිතන්නේ අර ගොඩක් ලියුම් ගහන්න තනි ෆයිල් එකක් අරගෙන ඒ ෆයිල් එකේ යට පේජස් පල්ලෙහාට පල්ලෙහාට ටයිප් කරන් යනකොට මේ වගේ වෙනස්කමක් කරන්න ඕන වුණොත් මේ සෙක්ෂන් බ්‍රේක් එකක් දාලා කරන්න පුළුවන් හරිද තව මොන හරි එක විශේෂයෙන් දැනගන්න ඕන මේක කරගන්න බැරි වුණොත් ඔයගොල්ලෝ කියන්න මගේ WhatsApp එකට හරි දාන්න ඒ කියන්නේ මේ වගේ ටිකක් එකපාරටම මේක මතක තියාගන්න සහ පැට්‍රිකලි කරන්න තුනම අමතක වෙන්න පුළුවන් සහ ගැටලුවක් ආවොත් සෙක්ෂන් බ්‍රේක් එක පාවිච්චි කරන විදිය මම කිව්වේ තව මෙතනදී තව ඒ වගේ පැට්‍රිකල් එකක් මම පොඩ්ඩක් කියන්නම් දැන් මේ pages තියෙන ප්‍රොටෙක්ට් මේ කියන්නේ කෙලින් සාමාන්‍ය කෙලින් අතර තියෙන්නේ මේක ලෑන්ඩ්ස්කේප් අතර අපිට මේ pages අතරම එකක් පත් කරන්න ඕන වහමු ලෑන්ඩ්ස්කේප් අතර බලන්න ආ වීඩියෝ එක කට් වෙනවා කියන සිග්නල් ප්‍රශ්නයක්ද දන්නේ නෑ නේ සිග්නල් ප්‍රශ්නයක්ද බලන්න වීඩියෝ එක කට් වෙනවා නම් මෙහෙමත් කරන්න පුළුවන් ඕන නම් ඕගොල්ලෝ චැට් එකට දාලා තියන්න මේක කරන විදිය ඒ කියන්නේ මේක ආපෝ නැවත වරක් කරන විදිය වීඩියෝ එකක ලින්ක් එකක් මම ඕගොල්ලන්ට දෙන්නම් අවශ්‍ය නම් ඒ කියන්නේ මේක මේ අතරතුරේදී මේක මම දන්නවා සමහරුන්ට මේක ඒ කියන්නේ අපි සේල් 100ක් ගන්න ග්‍රහණය කරගන්න බෑනේ මේක කරන විදිය සහ කරලා බලන්න ඕනේ ඒ විදිහ මේක පොතක ලියා ගන්නත් අමාරුනේ ඕන නම් කෙටියෙන් යන පාත් කියන්න පුළුවන් ඉතින් ඒ විදිය නැත්තම් මේක පැට්‍රිකලි කරලා බලන්න ඕන පැට්‍රිකලි කරන විදිය ඕන්න මම වීඩියෝ එකක් ලින්ක් එකක් ඕගොල්ලන්ට දෙන්න ඒ කියන්නේ මේ අපි කරන වීඩියෝ එකේ ලින්ක් එක ටික දවස් අනිත් එක මේක සෑහෙන ප්‍රමාණය පෑ දෙකක් අතර තුන මේක විතරක් හරියටම කරන්නේ කොහොමද කියන එකේ ලින්ක් එකක් දෙන්නම් ඕගොල්ලන්ට එහම අවශ්‍ය වුණොත් කවුරු හරි කියන්න මගේ WhatsApp එකට හරි දාන්න එතකොට මම ලින්ක් එකක් හරි ගස්සලා එවන්නම් ස්ක්‍රීන් රෙකෝඩර් එක හරි ඒ වගේ අවශ්‍ය වෙන ඒ වගේ දේවල් අවශ්‍ය වුණොත් කියන්න කි මොකද අපි මේක කාර්යාලයේදී පැට්‍රිකලි ප්‍රයෝජනයට ගන්න පුළුවන් විදිහත් මේක අතරතුරේ මොකද මේක ඇතුලේ මේ අපි ටාගට් කරන විභාගය නිසා මේ ගොඩක් අපි කාලය යවන්නත් අමාරුයි පොඩි කාලයක් ඇතුළත ගොඩක් දේවල් කියන්නත් ඕනේ ඉතින් ඒක නිසා මේ අමතරව එහෙම දේවල් වුණා කට්ටිය ඉන්නවනම් කියන දේ කියන අවශ්‍ය වෙන දේක් ඕන නම් මේ WhatsApp එකට දාලා තියන්න මට පුළුවන් ඒවේ වීඩියෝ ලින්ක් එකක් ස්ක්‍රීන් රෙකෝඩර් එක ලින්ක් එකක් ඕගොල්ලන්ට බලන්න විදියක් හරි ගස්සන්න මොකද මේ අපි එහෙම දේවල් තමයි මෙතනදී පාවිච්චි කරන්න වෙන්නේ මොකද කාලෙත් එක්ක යන දෙයක් හින්දා මේක පේපර් එකක් කරන්න ටාගට් එකක් තියෙන නිසා ඒකට අදාළ වෙන දේවල් වල තමයි මම මේ ගොඩක් කියන්නේ. ඒ අතරතුර තමයි ඔයගොල්ලෝ මේ ඔෆිස් වල තියෙන ගැටලුත් මම දන්න නිසා එහෙම අවශ්‍යෙන් දනුත් කියන්නේ. දැන් මේ කියන්නේ යන්නේත් ඒ වගේ දෙයක්. දැන් මේ page එක ප්‍රොටෙක්ට් තියෙන එක ලෑන්ඩ්ස්කේප් අතර හරවන්න වෙනවා මොනවා හරි අවශ්‍යතාවයක් එනවනේ මේක අතර ලෑන්ඩ්ස්කේප් එකක් කරන්න ටේබල් එකක් අඳින්න ඒ වගේ දෙයක්. එතකොට කරන්න ඕනොත් අපිට මෙන්න මේ මේක අවශ්‍ය වෙන්නේ අපි හිතමු මේ ඒ කියන page එක ඕන අතරින් අපි කැඩෙන්නේ ඒ කියන page එකේ එන්න ඕන ලෑන්ඩ්ස්කේප් අතර ඒ කියන page set එකේ එන්න ඕන එක්කෝ ලෑන්ඩ්ස්කේප් අතර අපි යනවා insert sorry insert නෙමෙයි මේක තියෙන්නේ page layout page layout page layout වල තමයි මේ column size orientation සේරම තියෙන්නේ orientation එක මේක කොයි පැත්තටද orientation වෙන්න ඕන rotate තියෙන්නේ මේක landscape කරනවා පොඩි වෙලාවක් යයි මොකද pages ප්‍රමාණය වැඩි නිසා හරි pages ප්‍රමාණය වැඩි වෙනද පොඩි වෙලාවක් ගත්තා landscape වුණා මේක මම පෙන්වන්නම් view multi page දාලා හරි ඔයගොල්ලොන්ට පෙනේවි පස්සෙනියක එනකන් rotate තියෙන්නේ ඊට පස්සේ තියෙන්නේ ඔක්කොම landscape වෙලා හරිද දැන් ඒක ගැටලුවක් නැහැ අපට ඕන වෙනවා මේ
මේක ආපහු b එකෙන් ඒක විතරක් එහෙම දීදී b එකේ ඉඳන් ඕක වෙන්නේ. එහෙම ඒක කරන්න පුළුවන් ද බලමු අපි කරපු දේම ප්‍රයෝජනෙට අරගෙන. वन पेज दाना मम्मी का पेजेस प्रमाण वैरी इंदर पड़ी वेलावक दाना आ लैंडस्केप पे का अन्न में तरीन तमें क्या देने पास से नहीं का ए अभी में तरना तिया ला आप वो दानों वाला पेज पे खत्म दे पेज पे सेक्शन अरे orientation protect අන්න දැන් බලමු view එක කොහමද කියලා කොහමද මේක වෙන්නේ view multi page පේනව නේද පස්සෙනි එකෙන් මේ protect එක ඒක landscape වුණා ආ මෙතනදී අනිත් එක protect වුණා මම ඉතින් පැහැදිලිව පේනවා ඇති ඕනේ බලන කට්ටියට පස්සෙනි එක මේ කියන්නේ ඒක විතරයි ලෑස්කේප් වෙලා තියෙන්නේ ප්‍රොටෙක්ට් වෙලා තිනා අනිත් ඔක්කොම ටික ඒ කරපු දේ සහ කියපු දේ අපහැදිලි වුණා නම් ආපහු කියන්න අපට මේ අතරමැද පිටුව හරස් අතර හරව ගන්න ඕන ක්‍රමයේ කිව්වෙපම් පේජ් බ්‍රේක් එකක් දාන්න පේජ් බ්‍රේක් එක मेसेजिकली මතක තියා ගන්න ඕනේ පේපර් එකේදී නම් අපි මේ දේවල් කරන්නේ සෙක්ෂන් බ්‍රේක් කියන එකෙන් පේජ් බ්‍රේක් සෙක්ෂන් බ්‍රේක් පේජ් ලේඅවුට් වල පේජ් සෙටප් වල තමයි ඒක තියෙන්නේ හරිද රයිට් පේජ් නම්බර් පේජ් හෙඩර් अभी बलमो पड़ी कारण अपट ओमनावे नवा सारो මට මෙතන මේ වුමනා වෙනවා මොන හරි මේ වාක්‍ය කොනෙන් හරි කොතනකින් හරි මේක තියන්න යම්කිසි අකුරක් කො මොන හරි වචනයක් අපි හිතමු මොන හරි සයින් එකක් ඒ වගේ දෙයක් අපි ටයිප් කරන දෙයක් නම් වැදගත් ඒක මම ඒ කියන්නේ ටයිප් කරන්න පුළුවන් කියන එක පෙන්වන්න ඉන්සර්ට් කළා තිනවා ටෙක්ස්ට් බොක්ස් කියලා අපිට තව කමාන්ඩ් එකක් ඒකත් තියෙන ටෙක්ස් වල තියෙන ටෙක්ස් බොක්ස් කියන එක මේකත් ප්‍රයෝජන ගන්න පුළුවන් තැනක් මේ ටෙක්ස් බොක්ස් කියන එකේ සිම්පල් ටෙක්ස් බොක්ස් ඒ කියන්නේ මෙන්න මේ වගේ මේ ෆෝමැට් දීපුවා තියෙන ෆෝමැට් නෙමෙයි සාමාන්‍ය මුලින්ම එන සිම්පල් ටෙක්ස් බොක්ස් කියන එක ක්ලික් කරන්න ක්ලික් කරාම දැන් ඔයගොල්ලෝ පේනවා මේක වචන අතර ගෙනියනකොට මෙහෙම මේ වචන ඇඩ් කර කර ඇඩ් කර කර තමයි ගෙනියන්නේ මේක ඉමේජ් එකක් දැම්මොත් හරි टेक्स्ट बॉक्स का मैं वगैरह दे आप पाविच करो थारी मैं का अपटोन करने का गिनियत नहीं मैं वाचन ऐड तेरा होने अपटोन को हम पढ़ी करात वाचन ऐड तेरे हरी यह मैं इन्होंने तेरे को तीन बुलवां यह मैं नेतू आ अपने कोमर मैं को वाचन उड़ीं गिनियाने कहने का बालू वाचन उड़ीं गिनियाने
verb text ඒකේ behind text කියන එක දෙන්න. දුන්නාම මේක අපට ඕන වචනයක් උඩින් ගෙනියන්න පුළුවන්. टाइप करो पेज एक गाता शॉर्टकट टेका क्यों है मटे का पहले ही उन्ना है जामिन द प्रश्न है टाइप करो पेज जग गाता शॉर्टकट टेका क्यों है मुकद्दर किया ने का मटे तेर उन्ना हरी रहा शॉर्टकट टेका किया ने का पढ़ता मटे पहले का नेता माइके का टेन ना कमन है मामा म्यूट करना मैं माइके म्यूट करना होना किया ना किया कराना होना नेतन टाइप कराना पुलवाना दान ना मैं शॉर्टकट टेका मुकद्द किया ने का मैं कोतंद किया ला अरे मैं तो ना दी आपड़ मैं टेक्स्ट बुक से का करां आपड़ आवश्यक करना दिया मैं के टाइप कर ला अबे तुम मां एबीसी के सारे उदाहरण है दान अभी मैं का बोल करना वहाँ पर विशेष कल पेन्ना नॉने मैं का अभी रेड करना अभी हम पेन्ना नॉने के हम अध्याय काबर तियान नॉने मैं के मैं वटे दिए ना आउटलाइन ने का मैं का क्लिक कर रहा हूँ जैसे सामान्य उधर बालान वर्ड मैं वाके तीनों पर मैं मेनू सेट के ने फाइल होम इंसर्ट डिजाइन पेस्ट लेआउट මේ වගේ ඇවිල්ලා view කියන එකෙන් තමයි ඉවර වෙන්නේ view කියන එකෙන් ඉවර වුන් පස්සේ මෙතනට එහා පැත්තට තව menu එකක් ඉන්නේ නැහැ ඒ menu එක අවශ්‍ය තැන් වලදී එනවා format කියලා menu එකක් මේක click කරාම තමයි එන්නේ ඒ කියන්නේ මොනවා හරි format එකක් කරන්න දිනවන තමයි ඒක එන්නේ බලන්න click කරාම view කියන format කියන එක එනවා මේ rose party ඥාන්ත අපේ අන්න ඒක click කරන්න ඒක click කරාම මේක හදන්න ඕන formatting කරන්න ඕන දේවල් मेतन मेनू सैट आप मेतन तीन अवट फील के अवट फील के नो कर नो फील के नो अवट के नो अवट दुना मेक अवट पटे दूंटे पुलवा मेक ओन तन की प्लेस कल तीन मेक आवाश कर टाइप कर लो मेक गिनी बैन अरे तब शोट कटे मेरे मेक कॉपी गण पुलवा copy paste ඔන්න ඕන තැන් වලින් අපිට මේක paste කරන්න පුළුවන් මම මේ නිකන් ඔයගොල්ලන්ට අයිඩියා එකක් දෙන්නේ මේකට දැන් short අර මං කියන anchor එකක් එනවා කියලා ආන මේ තියෙන මේ anchor එක තියෙන්නේ මේ තියෙන්නේ අපි මේක verb text කරා අපි මෙතන format එකක් කරා කියන එක තියෙන මේ මේ මෙතන setting එකක් දීලා තියෙන කියන එක තියෙන මේ behind text කියන එක දීලා තිනවා අන්න ඒක තමයි අර anchor එක පෙන්නන්නේ ඒව print වෙන්නේ නැහැ කිසි දෙයක් मेक तब शॉर्टकट किया हर एक आबो चमी विना मेक मेके शॉर्टकट गति कॉपी पेस्ट कर कॉपी पेस्ट नौकर गुड सॉफ्टवेयर पावित करना शॉर्टकट मम की मेक ओन तर कॉपी गण विधिया मेकअपंट वीडियो पे मम कीबोर्ड शॉर्टकट करना दे मम दीयन मेके विनस्कमको मे ऐकने तीन कसर एक बला मेक प्रेस करें कल बल मे वगे दिवाल करना कसर गेन मे हरियटम मे नोट अटक तीन मेके मे अटे मे मट गेन गेन कंट्रोल ओल्टाई बाग कंट्रोल मेके ओल्टे को कंट्रोल प्रेस करती आपो पे ना समारे ओल्टे अवश्यवा मे नोट्स तीन लाइन कसर गेना कंट्रोल प्रेस कर इतकोट पेन कसर प्लस मार्क पेटना दान हर दें अभी कंट्रोल अतारी कंट्रोल प्रेस कर इन गौस वम्मत क्लिक कर पहालट आदि එතකොට කොපියක් එනවා ආපෝ කන්ට්‍රෝල් එක ප්‍රෙස් කරා පහළට
control එක press කරා පහලට ඇද්ද මුලින්ම අතාරින්න මවුස් එක ඊළඟට control එක අතාරින්න හරි control එක අතාරියත් කමක් නැහැ මේකේ නම් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ control එකත් හරි mouse එක අතාරියත් ගැටලුවක් වෙන්නේ නැහැ සමහරක් කියලා තියෙනවා control එක alt එකත් එක්කත් වෙනවා ඔය editing කරන software වල එන control එක alt එකත් එක්ක මේක support කරන control එකටත් විතරයි ඔයගොල්ලෝට ඕන තරම් copies ෂණිකව ඒ කියන්නේ ලේසියෙන් ගන්න පුළුවන් මේ shortcut ඔයගොල්ලෝ වැඩ කරද්දී ටික ටික පුරුදු වෙන්න අපේ කාලය අඩු කරගන්න සහ අපේ වේගය වැඩි කරගෙන වැඩ කරගන්න පුළුවන් නිසා හරිද ඒක කරන්නේ control එක press කරා mouse point එක වෙනස් වෙනවා හරියට mouse point එක ගේන්න මේක වරද්ද ගන්න එපා ගොඩක් කට්ටිය මේක මැද්දට ඇවිල්ලා කරන්න බෑ මේ mouse pointer එක ගේන්න එපා මැද්දට මේකේ හරියටම line එකකට ගේන්න ඕනේ ඕනම මේ වගේ කොපියක් ගනිද්දී අනිවාර්යයෙන් මේ line එකේ ඉන්න මේ වගේ ඒකකදී ඒ සාමාන්‍ය editing කරන software වල මේක image එකක් වගේ නම් මැද්දදී පුළුවන් මේක text එකක් නිසා මේ line එකට එන්න line එකෙන් තමයි control press කරන්න මේක ගෙනියන්නේ හරිද right මම මෙහෙම කියනවා අපේ ඊට පස්සේ තිබ්බේ මේ කොහොමද මේ වචන set එකම ගත්තේ කියන එක මම ආපහු පෙන්නන්නම් මෙන්න මේක ටයිප් කරන්නේ එයා ලොකල් වෙනවා සමානයි random කියන වචනේ r a n d random කියන එක වරහන් මෙතනට ගහනවා අපට කැමති ඡේද කොච්චර ප්‍රමාණයක් එන්න ඕනද කියන එක 10යි නම් 20යි නම් 10යි නම් 10යි 20යි නම් 20යි 100යි නම් ඒක ගැටලුවක් නැහැ මම ඕන 10ක් ගෙවුවා වරහන් මෙව්වා එන්ටර් කරා මම අර අකුරු ලොකු කරලා ගත්තා ඉඳන් මේක ලොකුවට එනවා කරපු එක ආපෝ ආපස්සට යන්න පුළුවන් අන්ඩු කියන එකෙන් අන්ඩු කියන එකට ෂෝට් කට් එක control z මම මේක පොඩ්ඩක් පුංචි කරන්නම් තත්ියල එන්ටර් කරන්න right r a n d සමාන r a n d එන්න ඕන වචන ප්‍රමාණය මම හිතන්නේ චමෙන්දර උත්තරය ලැබෙන්නේ නැති ආපෝ කියන්න මොන හරි ගැටලුවක් වුණොත් ඒක තමයි එන්න ඕන එක උත්තරේ හරි මේක කොපි ගන්න විදිහත් මම කිව්වේ text box පාවිච්චි කරේ insert text box ඕගොල්ලෝ මොන හරි ඒ වගේ අවශ්‍යතාවයක් වෙන තැනදී text box පාවිච්චි කරන්න ඉගෙන ගන්න මේ place කරන්න දෙයක් උමනා වුණොත් ඒක ලේසි right හරි මම දැන් මේකේ තව දේවල් අපිට තියෙනවා table එකක් හදන හැටි මම එක පොඩ්ඩක් වෙනමම වෙලා ආරං කරන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ දවසේ කරමු ඒක table එකක් හදන හැටි ඊට පස්සේ මේකේ hyperlinks පාවිච්චි කරන හැටි අපි වෙන page එකකට සම්බන්ධතාවය වෙන තැනකට සම්බන්ධතාවයක් දෙන hyperlinks පාවිච්චි කරන්නේ කොහමද හරි එක word dart එක පොඩ්ඩක් බලමු word dart එකත් සමහර තැන් වල තියෙන මෙන්න මෙතන text box එකේ කරපු මේ dog caps කියන එක එන මේ ටිකත් බලන්න තියෙනවා ওই ටිකත් තියෙනවා හරි ඊට අමතරව ඕගොල්ලන්ට මේකේ තව බලන්න ඕන table වලින් පස්සේ mail merge කියන එක බලන්න තියෙනවා ඒකත් අවශ්‍ය වෙන ඕකත් තියෙනවා අපට පර්සනල් ටැබ්කට හරි දෙයකට හරි මේල් මර්ජ් කියන එක එනවා ඊට පස්සේ මේ මැක්‍රෝ කියලා එකක් තියෙනවා මේ මැක්‍රෝ මේක නිකන් අර ඩුප්ලිකේට් මොන හරි ගන්න පාවිච්චි කරන එකක් ෂෝට් කට් එකක් හදන්න. එතකොට ඒක නම් ගොඩක් වෙලාවට අපට මේ ප්‍රැක්ටිකල් නම් පාවිච්චි වෙනව අඩුයි. මේල් මර්ජ් කියන එක වැදගත් ටිකක් අර ඒකෙන් කරන්නේ අපි එකම ලියුමක් ගහගෙන යනවා. ඒ කියන්නේ එකම ලියුමක් එකම ලෙටර් එකක් තන් කීපයකට පෝස්ට් කරන්න ඕන
අපට ඕන ඇඩ්‍රස් 20කට පෝස්ට් කරන්න ඇඩ්‍රස් 50කට පෝස්ට් කරන්න. එතකොට අපිට ඒ ලියුමේ ෆෝමැට් එක හැමම තියාගෙන අපිට ඇඩ්‍රස් ලිස්ට් එකක් ඒකට ලින්ක් කරන්න පුළුවන්. අපිට වෙන වෙනම ඇඩ්‍රස් ආපහු ටයිප් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? අන්න ඒ වගේ තමයි සරල උදාහරණයක් වෙයි. ඇඩ්‍රස් ටික අපිට වෙනම සීට් එකක හදාගෙන තියෙන එකක් ලින්ක් කරා. එතකොට අපිට ඕන විදිහට ප්ලේස් කරලා සෙට් කරාම මුළු ලියුම 50ටම ඇඩ්‍රස් සෙට් සෙට් එක සෙට් වෙනවා. ඊට පස්සේ අපිට වෙනස් කරන්න තැනක් තිබ්බොත් ඒක වෙනස් කරාම ඔක්කොම ටික වෙනස් වෙනවා. ඒ වගේ පහසුකමක් තියෙන මේල් මර්ජ් කියන එක, ටේබල් කියන එක, ටේබල් එකක් අපි හදාගන්න කොහොමද, මේක වෙනස්කම් කරන්නේ කොහොමද, ඒ වගේ තැන් ඒ ටික බලන්නත් ඕනේ. ඉතින් සාමාන්‍ය මේ ඊට වැඩිය දේවල් තියෙනවා ගොඩක්. ඉතින් අර අනිත් තවත් තියෙන ඉතින් බලන්න සොෆ්ට්වෙයාර්ස් Excel, PowerPoint ඒ වගේවත් බලන්න ඕනේ, ඉන්ටර්නෙට් කරන්නත් ඕනේ. ඉතින් ඒකින්ද කාලය ගත්තොත් මම මේ අවශ්‍ය කරන ටික තමයි මේ කිව්වේ. ඒක අතට තමයි ඔයගොල්ලන්ට ප්‍රැක්ටිකලි ඔෆිෂියල් එන ප්‍රශ්නත් පොඩ්ඩක් එකක් දෙකක් හරි කියන්න උත්සාහ කරන්නේ. හරි, ප්‍රධාන දේවල් ටික මම අද කිව්වේ. අපි ප්‍රශ්න ටිකක් තියෙනවා, ඒ ටිකක් බලමු. නැත්තම් වෙලාව යනවා ගොඩක්, රැ වෙනවා. ඒක නිසා මේ මොන හරි ගැටලුවක් තිබ්බොත් අර අර කරපුවේ මොන හරි එහෙම අවශ්‍යතාවයක් තිබ්බොත් මට දාන්න. මම ස්ක්‍රීන් රෙකෝඩ් එක ප්‍රශ්නයක් කරා. සර් රෝහන් සෙන්ටර් රූල ගන්න කොහොමද? හා, රූල එක ඒකත් හොඳ ප්‍රශ්නයක් තමයි. යම් කිසි දින් රූල එක පෙන්වන්නේ නැත්තම් කොහොමද? හෝම් view මෙන්න මේ ටික් එක. මෙන්න මේ වුණාම රූල එක නැහැ. සමහරක් වෙලාවට ගොඩක් වෙලාවට ඔෆිස් දාලා කවුරු හරි පාවිච්චි කරලා නැත්තම්, ඒ කියන්නේ දැනුමක් තියෙන කෙනෙක් පාවිච්චි කරලා නැත්තම් මේක මෙන්න මේ විදිහට තමයි එන්නේ මුලින්ම. රූල එකක් පෙන්වන්නේ නැහැ ගොඩක් වෙලාවට. එක එක version, සමහරක් version වල පෙන්වනවා, සමහරක් version වල පෙන්වන්නේ නැහැ. installing එකේදී මේක එන්නේ නැහැ. නාවොත් එහෙම ඕනම, මම මේක පොදු එක දෙයක් කියන්නේ, softwares වල සාමාන්‍ය default දේවල් දිනා. ඒ කියන්නේ මේ ටූල් බොක්ස් මේ වගේ දේවල් පෙන්වන තැන් ගොඩක් අපිට ඔන් ඕෆ් කරන්න පුළුවන්. එතකොට view එකට ගිහිල්ලා word වල නම් view එකේ තියෙන රූල කියලා එකක්. රූල මේ ගයිඩ්ලයින්, මේ ගයිඩ්ලයින් ඒ කියන්නේ මේ පොඩි අර කොටු දැලක් වගේ ගයිඩ්ලයින් කියලා එකක් තියෙනවා. මේක නම් ඉතින් පාවිච්චි වෙන්නේ නැහැ. අර කොටු පොත වගේ නෝ මේකේ අපිට ප්ලේස් කරන්න පුළුවන්. ඒක අර වටනාකම තියෙන ඕගොල්ලෝ මේ වගේ එකක් ගෙනිහිල්ලා ගන්න ප්ලේස් කරන්න පුළුවන්. ඒක නම් පාවිච්චි වෙන නැවිගේෂන් එක, මේ මේ පේජ් කීපේ තියෙන එක නැවිගේෂන් එක පාවිච්චි කරන්න පුළුවන්. මේ පැත්තට එතකොට pages තියෙන විදිය සහ අර PowerPoint cover එක දැකලා තියෙනවා නම් අන්න ඒ වගේ slide පෙන්වන විදියට මේකෙත් මේ navigation එක පාවිච්චි කරන්න පුළුවන්. හරි, rule එක ගන්න view rule කියන්නේ කි. අයිට් ඒ වගේ දැන් පොඩ්ඩක් අහන්න බලන්න, මටත් අමතක වෙනවා ඊට පස්සම. මොකද ගොඩාක් තියෙනවා අවශ්‍යතාවයන. දැන් ඒ වගේම එකක් මතක් වුණා, දැන් ආපහු අමතක වුණා. හරි, ඒ වගේ තව තැනක් ඕගොල්ලන්ට. හරි, rule එක ගන්න මේ විදියට. මේ එහෙම කවුරු හරි ටූල් එක නැත්තම් එතනින් දාගන්න view ගිහිල්ලා. ආ, මතක් වුණා. හරි, මෙන්න මේව එකක් තියෙනවා. මේකත් ඕගොල්ලොන්ට පොඩ්ඩක් පොදු වෙන ප්‍රශ්නයක්. මේක ප්‍රශ්න පත්‍රයට නිකන් හරි આવොත් හරි ඒකත් හොඳයි නේද. මෙන්න මේකේ තියෙනවා මේ ribbon එක හංගන්න පුළුවන්, එලියට ගන්න පුළුවන්. හංගන්න පුළුවන්, එලියට ගන්න පුළුවන්. හංගලා තිබ්බොත් කට්ටියට හොයා ගන්න බෑ. මේ title bar එක, මේ උඩ එන title bar එකේ දකුණට පැත්තේ close button එකයි minimize කරන බටන් ගාව තිනවා. ක්ලෝස්, මිනිමයිස්, රීස්ටෝර් කියන බටන් වලට වම් අත පැත්තෙන් තියෙන පොඩි මේ කොටුවක් ඇඳලා උඩට ඊතලයක් තියෙන බටන් එක. ඒක ක්ලික් කරාම මේ වගේ මෙනු එකක් එනවා. හරිද? මගේ ඔයගොල්ලෝ බලන් ඉන්නවා, මගේ දකුණු අත පැත්තේ උඩ කොනේ තියෙන මම ක්ලික් කරලා මෙනු එකක් එනවා. ඒකේ ඔටෝ හයිඩ් රිබන් කියන එක ක්ලික් කරොත් මෙන්න මේ වගේ දෙයක් වෙන්නේ. ඔන්න හයිඩ් වුණා. හරිද? දැන් මොකුත් පේන්නේ නැහැ. ආපෝ එක ක්ලික් කරලා ඒක ඕෆ් කරන්න ඕනේ. නැත්තම් මේක ඕෆ් කරන්නේ නැහැ. ඇත්තටම මේ show කියන එක දාන්න ඕනේ. show කියන එක දැම්මොත් ඒක එනවා ඊට පස්සේ menu ටික විතරයි. හරිද? අවස්ථා තුනක් තියෙන්නේ. auto hide එක දැම්මොත් සම්පූර්ණ ribbon එක hide වෙනවා. show tab කියලා දැම්මොත් මෙනුස් ටික විතරක් එනවා. අර රිබන් එක එන්නේ නේ. එතකොට මෙනුස් ටික එන්නේ මෙහෙම ක්ලික් කරාම විතරයි. මේකේ
ටැප්ටිකයි කමාස් ටික ඔක්කොම මෙනුස් ටිකයි ගන්න සේරම ගන්න ඕන රිබන් එකම ගන්න ඕන නම් ෂෝට් ටැප්ස් ඇන්ඩ් කමාන්ඩ්ස් කියන එක දෙන්න ඕන. ඒක මේ පැට්‍රිකලි කරලා බලන්න පොඩ්ඩක්. මේක ඒ වගේ දෙයක් පාස්වර්ඩ් අදලා දෙන්න. මොකද මේක ෆොටෝ හයිඩ් කරාම ලොකු view එකක් එනවා. එතකොට මේ ලොකු ඉඩ ප්‍රමාණයක් එනවා අපට මොන හරි වැඩක් කරද්දි. ඉතින් ඒ වගේ දේවල් මේ වලට ඇතුළත් කරලා තිනවා. මේක තව ක්‍රමයක් තියෙනවා. මෙන්න මෙහෙම එකක්. දැන් මේක ඔටෝ හයිඩ් කරලා තියෙද්දි මේක හයිඩ් කරාම එන පොඩි තිත් පෙල් තුනක් දක්වන අත පැත්තේ තිත් පෙල් තුන ක්ලික් කරාම මේ මෙනු එක එනවා. ආපහු මම page එකට ක්ලික් කරාම හයිඩ් වෙනවා. හරි. ඉතින් මේක අවස්ථාවක් පාවිච්චි කරලා බලන්න ribbon display option කියලා එන්නේ ඕක. ribbon display option කියලා එන්නේ මේ option තුන කොහොමද පාවිච්චි කරන්න කියන එක. ඒ වචනේ පොඩ්ඩක් මතක තියාගත්තත් කමක් නැහැ පොඩ්ඩක් බැලුවත්. මොකද මේකෙන් කරන්නේ මොකද්ද කියන එක සමහරක් විට අහන්න පුළුවන්. මොකද මේකේ යහපැත්තේ තියෙන මේ ප්‍රශ්නාර්ථකනත් එක සැරයක් අහලා තිබ්බ නිසා මේ ප්‍රශ්නාර්ථේ දාලා රවුමක් ඇඳලා මේකෙන් කරන්නේ මොකද්ද කියලා අහලා තිබ්බ. ඒකෙන් කියන්නේ මොකද්ද ඕනම එක හෙල්ප් එකක් උදව්වක් ගන්න පුළුවන් හැම සොෆ්ට්වෙයාර් එකම තියෙන කොහොමද මේකේ වැඩ කරන්නේ එහෙම කියලා. මොකද සොෆ්ට්වෙයාර් එක හදපුවා එන්නේ නැහැ නේ අපිට මේක කියලා දෙන්නේ. ඉතින් ඒව මේ කැටලොග් එකක් වගේ නිකන් ඒක ඇතුලේ තමයි අපි මොනව හරි මේවා වැඩ කරද්දි කරන්නේ කොහොමද කියලා තියෙන. ඉතින් අපිට ඕක කියවන්නේ නැන්නේ අපි කවදාකවත්. අපි කවදාකවත් මේ හෙල්ප් එක කියන්නේ නැනවද? අපි එහෙම කියවන්නේ නැන්නේ ඕක කියවන්න බෑනේ ලේසි පාසුවකට. හරි. ඉතින් ඒ වුණාට ප්‍රශ්නයකට අහලා දුන්නා ඒක මොකටද තියෙන්නේ කියන්නේ. ඉතින් එහෙම අයිකන් එකක් දීලා තියෙන්නේ අයි කියන එක. ඉතින් ඒක හින්දා අපි බලාපොරොත්තු වෙන්නේ කවදාකවත් එහෙම ප්‍රශ්නයක් ආවී. ඉතින් ඒක නිසා ඔකට දැන් මම පෙන්නපු මේ රිබන් ඔප්ෂන් කියන එකත් ටිකක් ඔළුවේ තියාගන්න. හදිස්සියත් ඒක කොටු කරලා මෙහෙම කොටුවක් දිලා ඒ මොකද්ද කියලා අහුවොත් අන්න එකෙන් කරන්නේ මේ රිබන් එකේ ඔප්ෂන්. ඒ කියන්නේ මේකේ තියෙන මේක පෙනීම පිළිබඳයි. කියන්නේ පේන විදිය නැත්තම් මේකේ ඔප්ෂන් නැත්තම් සෙටින්ස් හදන්න තමයි මෙතන පාවිච්චි කරන්න කියන්නේ. හරි. රයිට්. අපි එහෙනම් පේපර් එකට යමු. මේ ඊළඟ දවසේ අර්මාන් කිව්ව කාරණා ටික කතා කරන්න මම ටියුට් එකක් හරි ගස්සලා දෙන්නම්. ඒකත් එක්ක පැට්‍රිකලි ඕගොල්ලොන්ට මොනව හරි ගැටලුවක් තියෙනවා වගේ චැට් එකට දාන්න කරගන්න බැරි වුණා නම් මම ස්ක්‍රීන්ෂොට් එකක වීඩියෝ එකක් හරි වීඩියෝ එකක ලින්ක් එකක් හරි ඕගොල්ලන්ට ඒක එවන්නම් පෞද්ගලිකවම. ග්‍රූප් එකට නෙවෙයි අර ග්‍රූප් එකේ ගොඩක් දේවල් ෂෙයා වෙන හින්දා අර ලින්ක් දැම්මට ඕගොල්ලන්ට බලා ගන්න බෑ උඩට උඩට යනවා. මොකද ගෲප් එක ඇතුලේ අපි එක ක්ලාස් එකක දේවල් නෙමෙයි තව අනිත් ඒවෙත් ඒව යන නිසා. ඒක නිසා මම කියන්නේ ඔයගොල්ලෝ මොනවාරි උමනා වුණොත් මම අර දීපු නම්බරේට දාන WhatsApp එකක්. එතකොට ඒකට දැම්මම එතකොට ඔයගොල්ලන්ට තින්නේ බලා ගන්න පහසුයි. රයිට්. හොරිසන්ටල් රූල එක මම ගන්න විදිය පෙන්නුවා. කාට හරි දැක්කේ නැත්නම් ආපහු බලන්න view view ruler මේදී view ruler ඕක තමයි ruler එක. හරිද? vertical horizontal ඔය දෙපැත්තටම යන්නේ ruler එක දෙපැත්තටම එනවා. ආපහු බලන්න view ruler. Right. එනම් පේපර් එකට යන්න. හරි. මුල්ම ප්‍රශ්නේ මේ මුල්ම ප්‍රශ්න හතරක් පහක් විතර මම හිතන්නේ කලින් අර මං කිව්ව විදිහට විභාගයට දීපු විදිය බලන්න. විභාගයට ප්‍රශ්න ටික ප්‍රශ්න හදපු රටාව මේක ඇතුලේ තියෙන්නේ මුල් ප්‍රශ්න කීපයම. ඒකින්ද බලන්න අපි සාමාන්‍යයෙන් හිතන්නේ මේ වගේ ප්‍රශ්නයක් උනත් ඒවි කියන එක මේ අපි මේ කරන දේවල් එක්ක අපි භාවිතය කරද්දි කොහොමද කරන විදියට තමයි ප්‍රශ්න නිර්මාණය කරලා තියෙන්නේ. මෙතන මේ ලොකුවට ප්‍රශ්නයක් හදලා දිනවා. ඒ වුණාට මේක ඇතුලේ බොහොම අපි කරන ක්‍රියාවලියම දෙන්නේ උනාට අපි කවදාකවත් හිතන්නේ නැහැ මේ විදිහට ප්‍රශ්නයක් ඇදේවි කියලා. හරි මේකේ අහන්නේ
ඔබ Microsoft Word ලේඛනයක වැඩ නිම කර එය ඔබේ USB ධාවකයේ සුරක්ෂිත කළ යයි සිතන්නේ. ඇත්තටම අහන්නේ මේක pen එකක් සම්බන්ධ කරලා අපි කරපු ෆයිල් එක pen එකට දැම්මයි කියලා හිතන්නලු. ඔබ පරිගණකයේ වසා දැමීමට පෙර පහත කාර්යයන් කිරීමට නිර්දේශ කර ඇත. කියන්නේ pen එකකට ෆයිල් එකක් දාලා කම්පියුටරේ ඕෆ් කරන්න ඉස්සෙල්ලා මොනවද කරන්න ඕනේ කියලා තමයි මේ අහන්නේ. එතකොට ඔයගොල්ලෝ මේක සාමාන්‍යයෙන් දැනට කරන දෙයක්. හැබැයි මේක පිළිවෙලට පිළිවෙලක් නෙමෙයි කොහොම හරි කම්පියුටර් ඔෆ් කළා දාලා පෙන් එක ගලවලා ගන්නත් පුළුවන් නිකන් ගලවලා ගන්නත් පුළුවන් මේ විදිහට ගලවලා ගන්නත් පුළුවන් හැබැයි මේක පිළිවෙල තියෙනවා සාමාන්‍යයෙන් ඒක තමයි මේ අහන්නේ ඒ තමයි Microsoft Word වලින් ඉවතට යන්න Windows Task හරහා Windows Hidden Safety Remove අදාළ ඔබේ ධාවකය තෝරා ගන්න USB ධාවකය ඉවතට ගන්න ඉහත කාර්යයන් කිරීමට සුදුසු අනුපිළිවෙල වන්නේ කවුරු හරි පොඩ්ඩක් chat එකකට දාන්න පුළුවන්කමක් තියෙනවා නම් මම මේක දැන් පැට්‍රිකලි පොඩ්ඩක් කරලා පෙන්වනවා මම මේක දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් කරලා පෙන්න තප්පර කීපයක් දෙන්නම් කාටාර පැටලෙලි සහගත දෙයක් තැනක් තියෙනවා නම් මම මේක කරලා පෙන්වන්න හදන්න පෙන්වන්නම් මේ මේක මොකද මොන විදියට කරත් කාර්ය සිද්ධ වෙනවා හැබැයි මේක මේ පිළිවෙල තමයි මේ හරි උත්තරේ ගොඩක් කට්ටිය දානවා රයිට් ටිකක් බලාගන්න ස්ක්‍රීන් එක හොඳට මම මගේ ලැප් එකකට මම දැන් පෙන් එකක් සම්බන්ධ කරනවා පෙන් එකක් සම්බන්ධ කරාම ඕනම ඩිවයිස් එකක් ඕගොල්ලෝ සම්බන්ධ කරාම මේ ඩිවයිස් එක ප්ලග් ඇන් ප්ලේ කරනවා ඒ කියන්නේ මේකට සම්බන්ධ කරාම මේක සොෆ්ට්වෙයාර් සහ හાર્ඩ්වෙයාර් සහ සොෆ්ට්වෙයාර් සම්බන්ධ කරගන්න පොඩි ප්‍රෝග්‍රෑම් එකක් රන් වෙනවා මේ ප්‍රෝග්‍රෑම් එක රන් වෙන්නේ වෙලාව දකුණු අත පැත්තේ යට වෙලාව වැටෙන තැන ඕගොල්ලොන්ට පෙන්නනවා සවුන්ඩ් අඩු වැඩි කරන ඒ අන්නේ ඒ ආසන්නම තැනක මේ සොෆ්ට්වෙයාර් එක රන් වෙනවා හරිද මම දැන් පෙන් එක සම්බන්ධ කරනවා සම්බන්ධ කරාම ඕගොල්ලෝ බලන්න මේ පොඩි පොඩි මාක් එකක් ආව මෙතන මේක එකපාරක් සම්බන්ධ කරන් පස්සේ ආපහු අර සොෆ්ට්වෙයාර් එක රන් වෙනවා පෙන්නන්නේ නැත්නම් ඕගොල්ලෝ අලුත් මේකක් මේකට සම්බන්ධ කරොත් පෙන්නාවි පොඩි වෙලාවක් තප්පර ගාණක් ගන්න පොඩි සොෆ්ට්වෙයාර් එකක් මේකේ රන් වෙලා මේක කිය රෙඩි කියලා රයිට් දැන් ඔන්න ඕක තමයි තියෙන්නේ දැන් මම මේකට මොනවාරි ගණුවක් දැම්මොත් අපි ගණුවක් සේව් කරොත් මේක ඇතුලේ දැන් මේක මොකද්ද අපි කරන්න ඕන පිළිවෙල කියලා තමයි අහන්නේ එකක් තමයි විශේෂයෙන් මතක තියාගන්න මේක සම්බන්ධ කරාම මේ වගේ ඔයගලන්ට පෙනේ දන්නේ මේ වගේ ඔටෝ රන් වෙනෝ මේ මේකේ පෙන් එක ඇතුලට යන්නද කියන එක මේකත් මම මෙන්න මේ ප්‍රශ්න පත්‍රයේ මේ ප්‍රශ්නෙට පැත්තකින් තියලා මම පොඩි දෙයක් කියන්න හදන කවදාකවත් පෙන් එක සම්බන්ධ කරොත් මෙන්න මේක ඇතුලෙන් යන්න එපා ඔයගොල්ලෝ මෙතන ඒ කියන්නේ මේ ස්කෑන් මේන මැසේජ් ක්ලික් කරන්න එපා මේන මෙන්න මෙතන ඔටෝ ප්ලේ වෙන තැනින් ඇතුලට යන්නත් එපා හරිද ගොඩක් කට්ටිය මෙහෙම ඔටෝ ප්ලේ වෙන තැනින් ඇතුලට යනවා වෙන්න පුළුවන් එහෙම යන්න උත්සාහ කරන්න එපා ඒකට හේතුව තමයි පෙන් එක ඇතුලේ තියෙන යම්කිසි වෛරස් ප්‍රෝග්‍රෑම් එකක් තිබුණොත් මේ ක්ලික් කරන තැනින් ඇතුළට ඔයගොල්ලෝ කොපි වෙන්න ඒ ප්‍රෝග්‍රෑම් එකට ලියන්න පුළුවන් ඉඩ ප්‍රස්තාව ගොඩක් වැඩි. ඒ කියන්නේ ක්ලික් කරපහම පෙන් එකේ තියෙන සොෆ්ට්වෙයාර් එක ඇතුළට කොපි වෙන්න නම් වෛරස් එක කොපි වෙන්න නම් අන්න ඒ වගේ තැන ක්ලික් කරාම තමයි ලියන්නේ. ඒකේ තියෙන වෛරස් එක හරි මොනවා හරි ප්‍රෝග්‍රෑම් එකක් ඔයගොල්ලන්ගේ කම්පියුටරේට කොපි වෙන්න. ඒකේ හින්දා ඒ ඔටෝ ප්ලේ වෙන තැන කවදාකවත් ක්ලික් කරන්න පුරුදු වෙන්න එපා. ඒක පුරුද්දක් කරගන්න එහෙම පුරුදු වෙලා ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඒක මග අරගන්න පුළුවන් නම් හොඳයි මොකද පෙන් වලින් වෛරස් යන ප්‍රමාණය වැඩි ඔෆිෂියල් වල ගොඩාක් ඒ වගේ ප්‍රශ්න තියෙනවා ඒක නිසා එතන ක්ලික් කරන්න එපා ඔයගොල්ලෝ නිතරම උත්සාහ කරන්න පෙන් එක සම්බන්ධ කරාම මම පෙන්වන්නම් පෙන් එක සම්බන්ධ කරාම ඔයගොල්ලෝ කම්පියුටර් ගිහිල්ලා මෙන්න මේ වම් මත පැත්තේ එනවනේ පෙන්නනෝනේ පාර්ෂන් ටික C D E එහෙම කියලා අන්න එතනින් පෙන් එක ඕපන් කරන්න උත්සාහ කරන්න එතනින් පෙන් එක ඕපන් කරන්න උත්සාහ කරන්න එතකොට අපි යම් කිසි විදියකින් අර ඩිරෙක්ට් ක්ලික් කරන එක මග ඇරලා වක්‍රාකාරයෙන් පෙන් එක ඇතුළට යන එක තමයි කරන්නේ මෙන්න මෙතනට ඇවිල්ලත් මේක උඩ ඩබල් ක්ලික් කරන්න උත්සාහ කරන්නත් එපා
මොකද මෙන්න මේ ඩබල් ක්ලික් කිරීමෙන් මොන හරි software එක ඒ ක්ලික් එකට ලියන්න පුළුවන් අතලට දෙයක් copy වෙන්න ඒක නිසා පුරුද්දක් කරගන්න මේ පැත්තෙන් pen එකක් open කරගන්න හරිද ඒක මේ වැඩි දෙයක් විදියට කිව්වේ මේකේ මේ ඕගොල්ලෝ practically පාවිච්චි කරනකොට එතකොට pen එකක් අපි ඔය විදියට සම්බන්ධ කරනවා මේකට අපිට අවශ්‍ය කරන අපේ Microsoft Word මොන හරි ලියකියවිල්ලක් මේකට මේ ෆයිල් එක මේක ඇතුළට දානවා දැන් මම මොකද්ද දැන් මේකට කරන පිළිවෙල කියලා තමයි ප්‍රශ්නේ අහන්නේ දැන් පිළිවෙල ඉස්සලම් Microsoft Word ක්ලෝස් කරන්න ඕනේ එකක් තමයි pen එකකට යම් කිසි දෙයක් copy වෙන අතරතුරදී කවදාකවත් pen එක ගලවන්න උත්සාහ කරන්න එපා හානිය සිදු වෙන්නේ කම්පියුටරයට නෙවෙයි pen එකට හරිද memory එකේ read කර කර ඉන්න ගමන් ගැලවුවොත් එහෙම යම් කිසි විදියකින් එතනින් යම් damage එකක් pen එකට සිද්ධ වෙන්න පුළුවන් හරිද ඒක නිසා ඔයගොල්ලෝ නිතරම උත්සාහ කරන් සාමාන්‍යයෙන් එහෙම මේ pen එකක් copy වෙලා ඉවර වෙන ප්‍රමාණය පෙන්නනවා එතකොට එහෙම copy save වෙන ප්‍රමාණය ලොකු ප්‍රමාණයක් කරන්නේ නැහැ word වගේ ෆයිල් යන බොහොම තප්පර ගණකකට ටක් ගාලා copy වෙනවා එතකොට copy වුණාන් පස්සේ අපි කරන්නේ Microsoft Word off කරනවා සාමාන්‍ය විදියට close කරනවා close කළා මේ Windows task bar එකේ show hidden icon කියන එක මේ කියනවා show hidden icon කියන්නේ මෙන්න මෙතන දෙන චූටි ඊතලය පුට්ට පේනවා ඇති ඔයගොල්ලන්ට pop up වෙනවා පේනවත් දැන්නේ චූටියට phone එකේම පොඩි pop up එකක් එන උඩට show hidden icon කියලා එතන ඒකේ තමයි අපි මේ task bar එකේ අමතර දේවල් සම්බන්ධ වෙලා තියෙන දේවල් සහ task bar එකේ virus guard එකක් run වෙනවා නම් ඒ වගේ දේවල් ඔක්කොම මේක ඇතුලේ තමයි මේ තියෙන්නේ එතන පෙන්නනවා safety remove hardware and eject media කියලා මේක ප්‍රශ්න දීලා තියෙන safety remove hardware විතරයි අන්න ඒක තෝරන්න කියලා තෝරන්න ඕනේ මෙතනට ගිහිල්ලා ඒක තෝරනවා කියන්නේ ඒකට ක්ලික් කරාම අපිට පෙන්නනවා මේකට සම්බන්ධ කරලා තියෙන pen එක හෝ දෙක හෝ මොන හරි ඒ නමත් එක්ක පෙන්නනවා අපි එතනට ගිහිල්ලා ඒක තෝරන්න කියන්නේ අපි ඒක eject කරනවා ඒක eject කරාම පේනති ඔයගොල්ලන්ට එනවා save to remove hard drive කියන්නේ මේක අයින් කරා කියලා කියනවා ඊට පස්සේ තමයි USB දාවක ඒ කියන්නේ pen drive එක අපි ගලවමු. ඕක තමයි සාමාන්‍ය පිළිවෙල. දැන් මෙහෙම ගැටලු තියෙනවා. දැන් කාට හරි ප්‍රශ්නයක් අහන්න පුළුවන්. අපි මේක නිකම්ම ගැලවුවොත් කමන්නේ නැද්ද? නේ? ඕක කරන්නම ඕනේද? හරිද? ගොඩක් වෙලාවට දැන් සමහරු නම් ওই වැඩේ කරනවා. සමහරු නිකම්ම ගැලවනවා. හැබැයි ෆයිල් ටික කොපි වෙලා අවසන් නම් ඒකයි අපේ කම්පියුටරේ pen එකයි අතර යම්කිසි සම්බන්ධතාවයක් මොන හරි copy වීමේ ඒ වගේ දේවල් මොන හරි සිද්ධ වෙන්නේ නැත්තම් pen එකක් නිකම්ම eject කරන්න කියන අපි අතින් මොනවාක්වත් ඒ වගේ command එකක් නොදී ගැලවුවට යම්කිසි හානියක් වෙන තැන අඩුයි ඒක අවමයි හරිද සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ නැහැ සාමාන්‍යයෙන් හොඳ pen පාවිච්චි කරන ඕගොල්ලෝ ඒ වගේ brand වලින් ගත්තොත් Kingston තමයි හොඳම brand එකක් එන්නේ ඉමේෂන් එනවා ඊට පස්සේ ට්‍රාන්ස්ලේට් එනවා ඉතින් ඒ වගේ බ්‍රෑන්ඩ් පාවිච්චි කරන්න සමහරක් වෙලාවට චයිනීස් අන්බ්‍රෑන්ඩඩ් වෙල නම් ප්‍රශ්න එන්න පුළුවන් බිමර්ට් උනත් ප්‍රශ්න එන්න පුළුවන් ඒක නිසා අර වගේ බ්‍රෑන්ඩ් එක පාවිච්චි කරන එකන් සාමාන්‍ය ඉජෙක්ට් කරාට කමක් නැහැ හැබැයි මෙන්න මේ වගේ පිළිවෙලක් තියෙනවා ඒ පිළිවෙලට අනුව තමයි මේ ප්‍රශ්නේ අහලා තින්නේ ඒකෙන්ද උත්තරය වෙන්නේ ABC පළවෙනි උත්තරය උත්තරේ වෙන්නේ පළවෙනි උත්තරේ මම දේශනා කරපු දේ පැහැදිලි වෙන්නේ නැති මොනවා හරි අපැහැදිලි තැනක් තියෙනවා නම් chat එකට දාන්න දෙවෙනි එකට යනවා පුජ්‍යලයට Microsoft Word ගොනුවක් තනි තීරුවකට සකසා ඇති පාට තීරු කීපයකට සකසා ගැනීමට අවශ්‍ය ඇත ඒ සඳහා පාත කාර්යය නිවැරදි අන්තිම අනුපිළිවෙල අහන්න මේක දැන් කරා පොඩ්ඩක් උත්තරයක් දාන්න පුළුවන් නම් කොහොමද මේක කරන්න කියන එක මම කල්ලා පෙන්නුවා ආපහු අවශ්‍ය නම් කියන්න නෑ ඕජාවින්ද එහෙම හાર્ඩ් එක එහෙම දෙයක් පැට්‍රිකලි වෙන්නේ නෑ සාමාන්‍යයෙන් ඒ කියන්නේ ඔතනදි තේරුම් ගන්න හાર્ඩ් එක ඩැමේජ් වෙනවා කියන්නේ ඒ කියන්නේ හાર્ඩ් එක රීඩ් වීමක් වෙන්නේ නෑනේ ඔත් දැන් කොපි ඒකයි කොපි කරලා කොපි වෙන අවස්ථාවේදී කිසිම අවස්ථාවක pen එකක් ගලවන්න උත්සාහ කරන්න එපා එතනදී ඒක හાર્ඩ් මැෂින් එකක් ක්‍රියාකාරී මට්ටමේ තියෙනවා pen එකක් ක්‍රියාකාරී මට්ටමේ තියෙනවා එතනදී
යම් හානියක් වෙන්න ඉඩ තියෙනවා නම් ඉඩ තියෙන ගොඩක් වෙලාවට හැබැයි පෙන් එකට තමයි වැඩි බලපෑම තියෙන්නේ මොකද පෙන් එකේ තියෙන චිප් එකක් තියෙන්නේ පොඩි එතකොට මේ සාමාන්‍ය නිකම් පෙන් එකක් ගැලවුවා කියලා එතනදී ඉජෙක්ට් වෙන්න එතන සම්බන්ධතාවය වුණා කියන්නේ සොෆ්ට්වෙයා දෙක අතර සොෆ්ට්වෙයා එක සම්බන්ධතාවය අයින් වෙන එක තමයි එතනදී ඉතින් එහෙම ඩැමේජ් වෙන්න එහෙම පැට්‍රිකලි කවදාකවත් එහෙම වෙලා නැහැ මට මේ මා ඒ කියන්නේ ඕගොල්ලෝ හොඳටම දැනගෙන කොමියුනිකේෂන් වල ඒ වගේ තැන් වල ගියාම ඕගොල්ලන්ට නිකම්ම පෙන් එක දුන්නාම පෙන් එක ආයි කරනවා නිකම්ම ගලවලා දෙනවා නේ එතකොට සාමාන්‍ය පැට්‍රිකලි හිතන්න ඒ කියන්නේ ඔය print out ගන්න දෙන තැන් වල කොච්චර පෙන් ප්‍රමාණය පාවිච්චි කරනවා එතකොට ඒගොල්ලේ hard damage වෙලා තියෙනවා අනිත් එක මට මේ මේ ෆීල්ඩ් එකේ මම දැන් අවුරුදු 20කටත් වැඩි එතකොට මම ඕගොල්ලන්ට කියන්නේ මේ අත්දා බලන මේ දේවල් ඒ කියන්නේ මමත් මමත් කරලා බලනවා දැන් අපි බලනවා එහෙම කිව්වහම එහෙම දේවල් වෙනවද ඇත්තටම මොන හරි කවුරුහරි කිව්වොත් එහෙම දෙයක් වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට ඉස්සර කියනවා hard එක format කරන්න හොඳ නැහැ දවස් මේ තුන් පාරකට වැඩි කියලා ඒකත් ඇත්තටම පැට්‍රිකලි එහෙම වෙන්නේ නැහැ තුන් පාරක් නෙමෙයි අපි 10 පාර 15 පාර පාව format කරපු අවස්ථා තියෙනවා ඉතින් ඒක තියෙන්නේ බාණ්ඩේ quality මත ඇත්තටම අපි මේ පාවිච්චි කරන උපක්‍රම නැත්තම් මේ devices එක क्वालिटी का मतलब तमें तीन का मामा क्यों क्वालिटी एक ब्रांड डेगा तत्त्व इन होंडे का पाव चिकनों ने हम अवेन ने वो गोल्ड होंडे का मतलब कल ऐसी फोन नल पाव चिकनों अभी चिप चाइनीज सेवा एक याने रुपया हार पांच सी रगान ना वारंटी ने ती चाइनीज चिप पाव चिकना मैं होंडे तीन चिप पे का टिका काले की हम ओपन ने ने तो व्यवस्था वो गोल्ड ऐसी मैं तो ने ती ओन तरंग हम कट के टिका काले नो कोड दान ने बैमनो आपका मैं कोत मैं किन ने ने ඒක ෆුල් වෙලා පෙන්නනවා නොයෙකුත් ගැටලු තියෙනවා එතකොට ඒක නියම ප්‍රමිතියට ඇති චිප් එකක් නම් එහෙම වෙන්නේ නැහැ සාමාන්‍යයෙන් ඒකෙන් ද ෆෝන් එක චිප් එකක් පාවිච්චි කරනවා නම් චයිනීස් චිප් එකක් ගන්න එපා ඇත්තටම බ්‍රෑන්ඩඩ් එකක් ගන්න ඒක සාමාන්‍යයෙන් ඒක 1500ක් විතර වෙනවා මං හිතන්නේ අවමයි ගත්තොත් 17 1500ක් විතර වෙයි GB එක අඩුම පටන් ගන්න 8ව 16 වගේ ඉන්නේ දැන් මං හිතන්නේ 8 එන්නේ නැත්ද මන්ද ब्रांडेड එකක් ගන්න වරන්ටිත් එක්ක එතකොට ඔය කියන ගැටලු ගොඩක් බලපාන්නේ නැහැ මොකද ඔක පාවිච්චි එහෙම දෙයක් අරක එක්ක හાર્ඩ් එකට බලපෑමක් වෙන්නේ නැහැ පෙන් එකක් ගත්තොත් පෙන් එකට බලපෑමක් වෙන්නේත් ගොඩක් වෙලාවට මට තියෙන බැටරි ගලියකට අනුව නම් අපි මේ unbranded chinese ඔයවා quality එක අඩුව පාවිච්චි කරන නිසා හරි ඒකින්ද එහෙම පෙන් එකක් ඕගොල්ලෝ හදිස්සියෙන් නිකන් අපිටම දැන් සමහරව බයයි ඒක සමහරව අමතක කරලා නිකන්ම ගලවගෙන යනවා එහෙම වුණාම මොකක් හරි වුණාද කියලා එහෙම බය වෙන කාර්යයක් නැහැ එහෙම වෙන අවස්ථා නැහැ විශේෂයෙන් තියෙන්නේ මේ වගේ පොඩි ගොනුවක් නෙවෙයි ලොකු වීඩියෝ ෆයිල් එකක් මොකක් හරි කොපි වෙන අවස්ථාවකදී ගලවන්න උත්සාහ කරන්න එපා අන්න එතනදී පෙන් එක ඕගොල්ලන්ට ආපහු ඕපන් කරගන්න බැරි අවස්ථාවක් එන්න පුළුවන් එහෙම නැත්නම් ඕක ශනිකව වෙන කතාවක් නෙවෙයි හරි එහෙම වුණා කියලා රයිට් අනේ වගේ ප්‍රශ්න තියෙනවා නම් දාන්න බොහොම හොඳයි मेके उत्तरे मुकदमे उत्तरे दमे राइट दिख आप आहने मम पेनुआ और कोलम सोल्ट का पेली की पे अदाल पैराग्राफ कोलम्स की पे काड़न बट मुकदमे मेके पिलीवल के लहाने පිලිවෙලකට පිලිවෙල කියලා අහන්නේ කාට හරි උත්තරයක් දෙන්න පුළුවන් නම් අපහසුද මේකේ තියෙන අවශ්‍ය තීරු ගන්න තෝරා ගැනීම මුලින්ම යන්න ඕනේ අපි page layout එකේ column කියන විධානයට page layout එකේ column කියන විධානයට ගියාම තමයි අවශ්‍ය තීරු ගන්න තෝරා ගන්න තියෙන්නේ මේ තීරු කීපයකට සැකසුතු අනේ sorry कॉलम्स के विधान अवश्य तीर की तीर देखा तुनाद तीर की पेड़ सके पाठ तोरा दे नियम के लिए कुछ तीनों में कहने ये तो बट बी ए सी हेम कर लू कहते नहीं मित्र में पता ना दीपू आके देखा होता मैं मेक तीन मैंने मैं वहां कहता ना अपने ज्ञान आप අපි ඔහොමනම් page layout යනවා columns යනවා එතකොට ඒක හරි ඊට පස්සේ අපට තෝරන්න තියෙන්නේ අවශ්‍ය තීරු කීයද තීරු 3යිද 2යිද
තීරු 3යි නම් තීරු 3. හරි. page layout page setup වල columns වල. එතකොට page layout columns වලට යනවා. අවශ්‍ය තීරු ගන්න තෝරා ගන්නවා. ඒක තමයි කරන්න තියෙන්නේ. එතකොට b a c වෙන්න ඕනේ. තීරු කීපයකට සැකසීතු පාඩය තෝරා ගැනීම කියන එක ඇත්තටම මේ මේ ප්‍රශ්නේ මේ ඒකනම් එහෙම වෙන්න අවශ්‍යතාවයක්වත් නැහැ ඉතින්. අතරින් දීපු ගමන් අපි තෝරාගෙන හිටපොනේ page එක ඒ විදිහට හැදෙනවා. ඉතින් අර මේක මේ තිබුණ විදිහටමයි paper එකේ තියෙන විදිහටම 2015 paper එකේ ඕගොල්ලන්ට මේ ප්‍රශ්න වල අහන පිළිවෙලට මම මේ තියලා තියෙන වෙනස්කම් කරලා නැහැ කිසිම දෙයක්. මේ එතකොට b a b a c n. එතකොට මේකේ අපිට ගන්න පුළුවන් උත්තරේ තියෙන්නේ 2. හරි. තීරු ගන්න තෝරලා දීපු ගමන් තීරු ගන්නට හැදෙනවා. b a c 2 තමයි උත්තරේ ගන්න තියෙන්නේ. මම ඊළඟ ප්‍රශ්නෙට යනවා ඒක ලඟු කරගන්න. Microsoft Word e horizontal ruler ruler එක ගැන මම පෙන්නුවා. එතකොට මේ ruler එකෙන් කරන්න පුළුවන් දේවල් තමයි අහන්නේ. කවරක් භාවිත කළ හැකිද? කොළොම් width එක ස්පේසින් අඩු වැඩි කරගන්න පුළුවන්. ඒක බලන්න ඕගොල්ලෝ ඕනනම් මෙන්න 2 මෙන්න මේ තියෙන්නේ මෙන්න මෙතන මේ මේවා පරතර හදන්න පුළුවන් මේකේ. ඔක තමයි ඔය අහන්න එක. හරිද? ඊට පස්සේ කොළොම් width එක සහ පරතර අඩු වැඩි කරගන්න පුළුවන්. my margin සෙට් වෙනස් කිරීම මා මායින් මාජින් පිහිටුවීම සෙට් හා වෙනස් කිරීම මායින් ඒ කියන්නේ මාජින් එකත් ඔක කරන්න පුළුවන් මේදී මාජින් එකත් වෙනස් කරන්න පුළුවන් මේකේ මේක දෙපැත්තටම ඔය වැඩේ කරන්න පුළුවන් මාජින් එකත් වෙනස් කරන්න පුළුවන් එතකොට මොකද වෙන්නේ a b c වෙන්නේ හතරවෙනි උත්තරේ හතරවෙනි උත්තරයකට තුන්වෙනි එකට හතරවෙනි උත්තරේ Microsoft Word මුදුකාංගයේ ශීර්ෂ පාද කියන්නේ header and footer view කළ හැක්කේ කවර අවස්ථාවක්ද ආන්න මේක මේ දැන් සාමාන්‍යයෙන් මේ බලා ගන්න පුළුවන් අර header and footer එක දැම්මම බලා ගන්න පුළුවන් මොන වගේ අවස්ථාවෙද කියලා තමයි බලන්නේ මේ view කරන්න පුළුවන් අර මම ඒක නිතරම අර දාලා පෙන්නේ header එක අපි දාමු බලන්න පොඩි header එකක් අක්ක ඔව් header එකක් දැම්මහම දැන් මේක අපිට බලා ගන්න පුළුවන් කොයි අවස්ථාවකද file print අවස්ථාවේද මේක බලන්න පුළුවන් මේ ඉතින් හරියටම පේනවා කොහමද තියෙන්නේ කියන්නේ හරිද එතකොට බලන්න මුද්‍රණ පිරිසැලසුම් දසුන print layout view print layout view එක අවස්ථාවේ තමයි බලන්න පුළුවන් ඒකින්ද හතරවෙනි එකට තුන්වෙනි උත්තරේ ලකුණු කරගන්න පස්වෙනි එකේ උත්තර දෙකට කැරලා ගිහිලා තියෙන page එක set වෙනකොට වදන් සැකසුම් මුදුකාංගයක රූපක අනවශ්‍ය කොටස් ඉවත් කිරීම හඳුන්වන්නේ කෙසේද? අන්න පස්වෙනි එක ගැන කවුරු හරි දන්නවද? මොන හරි දෙයක මේක මේ වර්ඩ් වලට නේ ගොඩක් හැම සොෆ්ට්වෙයාර් එකම අපි මොකක් හරි ඉමේජ් එකක් ගත්තාම ඉමේජ් එක අපිට අවශ්‍ය නැති කොටස් අයින් කරලා අවශ්‍ය කොටස් විතරක් ගන්න පාවිච්චි කරන වචනයක් තියෙනවා. මේක ඉංග්‍රීසි වචන දීන ඉඳ හොයාගත හැකි සිංහල වචන ජීවිතේට හොයන්න හම්බෙන්නේ සංගවීම පිරිවැඩීම අක්කැපීම ඡේදනය කිරීම මල් අන්න හරි ඔය දාලා තියෙන උත්තර ඉංග්‍රීසි වචන ක්‍රොපින් මේ කාට හරි තේරුන්නේ නැත්නම් මම මෙහෙම කියන්නම් උත්තරේ හරි
දැන් කවුරු හරි දන්නවද බලන්න මේ මම මේ පෙන්නන මේ view එකේ screenshot එකක් අපිට ගන්න පුළුවන් අපි මේ view එකේ විද්දන්නේ බලමු try කරලා keyboard එකේ තියෙනවා මේකත් සමහරක් වෙලාවට ප්‍රශ්න වලට එන්න පුළුවන් දැන අපට පෙන්නන අපේ අපිට පෙන්නන පරිගණක තිරයේ ඒ තිරයේ පේන රූප රාමු නැත්නම් මේ පේන view එක අපිට print කරන්නේ කොහොමද කියන එක print කරන්න පාවිච්චි කරනවා keyboard එකේ තියෙන print screen කියන button එක මේක සම්පූර්ණ වචනෙම නෙවෙයි තියෙන්නේ p p r t s c r කියලා තියෙන්න පුළුවන් හරිද print screen කියලා කියන්නේ ඒක ඒ වචනේ දිගට දෙන්න බෑ button එක ඒක නිසා ඒක සාමාන්‍යයෙන් කෙටි කරලා තමයි ගහලා දෙන්නේ PRT SCR කියලා. අපි මේ බටන් එක press කරන එක සැරයක්. මේක press කරාට කිසිම දෙයක් අපිට පෙනෙන්නේ නැහැ, message එකක් එන්නේ නැහැ, මොකුත් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ RAM එකේ තමයි ඒක save කරගන්නේ print screen එක එක සැරයක් press කරනවා. මම ඔන්න එක සැරයක් press කරා. press කරලා මම ගන්නවා අලුත් page එකක් ගන්න. මම බලන්න paste එකක් දානවා මේකට. අන්න දැන් අපි මේ preview එක තමයි පේන්නේ. ඔයගොල්ලෝ පේනවා ඇතිනේ. ඔන්න අපි ටික ඉන්නවා මේකේ. ෆ්‍රැන්සිස් උත් ඉන්න මේකේ කොනක හරි දැන් එතකොට ඔන්න ඕක තමයි දැන් අපේ ස්ක්‍රීන්ෂොට් එක මේකේ අපිට අවශ්‍ය කොටස් අයින් කරන්න ඕනේ අපිට ගන්න ඕනේ මේ එක ප්‍රශ්න තියෙන කොටස විතරයි අපි එතකොට පාවිච්චි කරන මේක ක්ලික් කළා මේක එනවා මම කිව්ව ටැබ් එකක් අල් දැන් ෆෝමැට් කියලා ෆෝමැට් කියන්නේ ක්ලික් කරනවා ක්ලික් කරාම මේකේ දිනන අන ක්‍රොප් කියලා දෙනවා මේ ක්‍රොප් කියන්නේ ක්ලික් කරනවා crop කියන්නේ ක්ලික් කරාම අපිට මේ වගේ not ටිකක් එනවා හතර පැත්තෙන් හතරයි මැදින් එහෙම අටක් එනවා මේකෙන් අපිට පුළුවන් ඕන තරම් ඕන අවශ්‍ය තැන මේව අඩු වැඩි කරලා crop කරගන්න ඕක හැම software එකකම පාවිච්චි කරන වචනයක් ඔන්න අවශ්‍ය ටික තේරුවා crop කියන එක ආපහු ක්ලික් කරන ප්‍රමාණ අවශ්‍ය crop කරන්න ඕන area එක තෝරලා crop කියන එක දැක්කද crop ඊට සමේ පුළුවන් ඕන විදිහකට ලොකෝ කරගන්න. ලොකෝ පොඩි කරන්න පුළුවන්. මෙතනින් පුළුවන් ඕගොල්ලන්ට මෙන්න මෙතන පිච්චර් ස්ටයිල් වලට ගිහිල්ලා මේ ස්ටයිල් එකක් දාන්න පුළුවන්. මම මේක තාටියක් පොඩි කරන්න. ඉමේජ් එකක් ගත්තා නම් මේක හොඳට පේනවා. මේ වගේ ස්ටයිල් දාන්න පුළුවන්, බෝඩර්ස් දාන්න පුළුවන්. ඔය राइट वचन तमाय क्रॉपिंग सिंगल वचन दिन ना कहाँ दाग पच्ची आना बैने अक्के पीम तुम गनी उत्तर राइट अब इलांगे करें वाला सकसो मुदुकांगे अक मागीन सकसकल लेकने का माय मह चेद देख आरंभ कर इतने वैध अवकाश आन दुन्नों ने मैंने मैं कटी का अमृत भाषण में हाईवे नहीं का මේකට උත්තරයක් දාන්න බලන කවුරු හරි මේක මේ ටික මේ 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 වගේ එකක් ටිකක් බලන්න අන්න හරි නවින්ද හොඳයි උත්තරේ හරියටම කිව්වා මේ උත්තරය තමයි කඩතොල් ඉඩෙන්ටිෆිකේෂන් උත්තරේ 3 6 වෙනි එකේ උත්තරේ 3 उत्तर मैं हेड फूटा गया ना दानना वा पाद सटान फुटनोट का कभी दान दे बाल मेरा फुटनोट का नहीं मैं के मैंने मैं का एंडनोट मैं का अतरम मैं हम इतने विशेष एम पावच्चे नए पैट्रिकली मनोहारी पावश तावे आपके नए या पिली उन टाइप करना पावच्च करा मैं का आप तो नहीं कि उत्तर है तूना अवसान सटाहने एंडनोट का अतने के तूना අටවැනි එකට යනවා මෙන්න මේ අර ඉස්සල මං කිව්ව වදන් සැකසීමේ සාමාන්‍ය අක්ෂරයකට ඉහලින් තිබෙන අක්ෂරය හඳුන්වන්නේ කෙසේද අනර
ඉහලින් තැබෙන අක්ෂරය හඳුන්වන්නේ මේක ඉතින් සිංහලෙන් තියෙන දේ බල්ල වුණත් උත්තරේ කියන්න පුළුවන් අර ඒ අකුර උඩට සහ යටට එහෙම x එක ගහලා ඒ අකුර උඩට තියෙනවා අටවැනි එකේ උත්තරේ මෙන්න මේක ගැන කිව්වේ මම මෙහෙම එකක් පෙන්නුවා මෙන්න මෙතන මේක යටට මේක උඩට සබ්බකයි සුපයකයි එහෙම මත තියාගත්තම හරි සුපයක උඩට හරි උත්තරය දාලා දෙනවා රයිට් එක පළවෙනි එක උත්තරේ නවවෙනි එකට වදන් සැකසුම් මගින් සකස් කරන ලේඛනයක පිටු අංකයේදී ඇති ආකාරය මෙන්න මේක ලේඛනයක පිටු අංකයේදී ඇති ආකාරය ශීර්ෂකයේ පාදකයේ හිත ආකාරයක සාධක මේ කිසිවක් නොවේ ඒක නම් ටිකක් ලේසියිනේ අපට හෙඩර් හැන්ඩ් ෆූටර් දෙකේම දාන්න පුළුවන් ශීර්ෂකයේ දාන්න පුළුවන් පාදකයේ දාන්න පුළුවන් රයිට් 10 වෙනි එක අවසන් ප්‍රශ්නය වදන් සැකසුමක් මගින් සකස් කරමින් සිටින ලේඛනයක තෝරාගත් කොටස පිටපත් කර වෙනත් ස්ථානයක වෙනත් ලේඛනයක ඇතුළත් කිරීමට අවශ්‍ය විදිහට භාවිත කළ යුතු පූර්වයේ copy and paste සී පේස්ට් කියන්නේ පී නෙවෙයි වී පාවිච්චි කරන්නේ කොපි ඇන් පේස්ට් පළමුව කන්ට්‍රෝල් ධන සී ඊට පස්සේ කන්ට්‍රෝල් මේ ධන කියන්නේ ධන ප්‍රෙස් කරනව නෙවෙයි නිතරම ඒ කී එකත් එක්ක අනිත් ඒ මුල් කී එක ප්‍රෙස් කරගෙන අනිත් කී එක ප්‍රෙස් කරනවා කියන එක. ඒ කියන්නේ කන්ට්‍රෝල් එක ප්‍රෙස් කරගෙන CTRL කියන කී එක ප්‍රෙස් කරගෙන C ප්‍රෙස් කරනවා. ඒක කොපි වෙනවා කොපි වෙනකොට කිසිම දෙයක් පේන්නේ නැහැ. කියන වෙනස්කමක් වෙන්නේ නැහැ අපි නිකන් ප්‍රෙස් කරනවා විතරයි ඊට පස්සේ පේස්ට් කරන තැනට ගියාම පේස්ට් කරාම පේස්ට් වෙනවා මම පෙන්නන්නම් මොන කන්ට්‍රෝල් V ප්‍රෙස් කොපි කියන කන්ට්‍රෝල් C ප්‍රෙස් කරා මොකක්වත් උන්නේ නැමේ සිලෙක්ට් එච් එකවත් අඩු ගන්න නැති උන්නේ නැහැ මම බලන්න මම මේක එන්ටර් කරලා කන්ට්‍රෝල් V ප්‍රෙස් කරපු ගමන් ඒක පේස්ට් වෙනවා තව V ප්‍රෙස් කරපු ගමන් මේ කොපි වෙච්ච එක RAM එකේ තියාගෙන ගිහිල්ලා ප්‍රෙස් කරන ඕනම තැනක මේ මේක දැන් පේස්ට් වෙවි යම් හරි ඒක නිසා කොපි වෙනකොට කිසිම වෙනස්කමක් පේන්නේ නැහැ රයිට් හැමෝටම සුබ රාත්‍රියක් good night